සුභ උදෑසනක් කොබසමට අද ශ්‍රී ලංකා වෛ්‍ය සංගමයේ මාධ්‍ය අනු කමිටිවේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණ සිටින ගරු අමාත්‍ය පරිසරාමාත්‍යය මහින්ද අමර වීර මහතාගින් අවසරයි. එ වගේම එම අමාත්‍ය ආංශය නෝජනය කරමින් මෙහි පැමිණසිටින බෛද්‍ය විසේසක්ඥය අනිල් ජාසින්හමහත්මාවිලින් පැමිණ සිටින අධ්‍යක්ෂතුමාගෙන්. සහ අපිට ආරාධිත අමුත් එෙක් විදිහට පරිසර නීතිය පිළිබඳ අපිව දැනුවත් කිරීමට මෙහි පැමිණසිටන නීතිීක්ෂය ආචාර්ය, ගත් ගුණා අදන මහත්මාගිින් අවසරයි. අපගේ මාධ්‍ය අනු කමිටුවේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණසිටන සහ අපිට ඔන් Onlineයින් ර්ල් පටෆෝර්මි එකකට ඉන්ජෝයින් කරල සිටන සහෝදර සහෝදරයංසියල්ලන්ගේ මත් අවසරයි. අපේ අද මාධ්‍ය අනුකමිටුව ලෑස්තිවෙන්නේ මේ විශේෂිතම වැඩ සතහනක් කරන්න. අප අපේ වයිස් of ශ්‍රri ලංකා medicalසෝේෂන් කියලා පටන්ගත්ත වැඩසතහන එකක් විදිහට අපිට වායු දූෂණය සම්බන්ධව වෛද්‍ය ප්‍රජාවගේ දැනුම වෛ්‍ය ප්‍රජාවට තියන මේ ගැන තියෙන උනන්දුව ගැන සමාජය දැනුවත් කිරීමට කරන වැඩසතහන්නක සමාරම්භක අවස්ථාවක තමයි අපේ ඉන්නේ. මේ මේක අපිට ඉතාමත්ම වැදගත් අවස්ථාවක් මොකද වායුදූෂණය කියන එක අපි හැමෝටම දුක්පත් ඔහොසත් කුඩා මහලු මැදිවිය මේ සියල්ලටම සෑම රැකියාවක් කරන කෙනෙකුටම ඉතාමත්ම වැදගත්ත අවස්ථ සිද්ධාන්තයක් මොකද වායුදූෂණය අපිට වෛද්‍ය සංගමය විදිහට ඉතාමත්ම උනන්දුවෙන් බලන්ඩ ඕන හේතුවක් වෙනවා මොකද මිනිස්සුන්ගේ මේ සියල්ලගේම සෞඛ්‍යයට මේක බලපාන නිසා අපි බැලුවොත් අපි දියුණු රටවල්වට ගියොත් බිල්ගිින් එකක් අදනකොට දකිනවා හොඳට මේ වටපිටාව වහලා වටපිටාවට දවිල්ල නොයන්න වායුදූෂණය වලක්වන්න උත්සාහ ගන්නා ක්‍රම නමුත් අපි ලංකාවේ බැලුවොත් එහෙම බිල්ඩින් එකක් කදනාය අහල පහල ඉන්න ගැනවක්හත් කිසිම සැලකිල්ලක් නැහැ ය වගේම ළඟකදී මාතෘකාව අපේ කොළඹ ප්‍රදේශයේ වායුදූෂණය වැඩි වුනාද කියන මාතෘකාවක් මතෝනා. ඒ වගේම අපි දන්නවා අපේ වාහනවලින් එළියට අපිට කොච්චර එමිෂන් එකක් එෙනවද ඊට පස්සේ වටපිටාව කුණු පිච්චීම නිසා ඒ වගේ වෙන වායුදූෂණය අප කොච්චර තියනවද මේ ආකාරයට මම සඳහන් කළ නොකළ බොහෝ කරුණු කාරණා නිසා. භායුදූජනය ඉතාමත් වැඩීම අත්තියනා විශේෂය විවායු ඔක්සෝන් වගේ වායු නිසා. ඉති මේක ස්පාලනය කිරීමක් අත්‍ය වශ්‍ය බැවින්. අපි ඒ සම්බන්ධ ඉතාමත්ම වගකිව යුතු අමාත්‍යංශයක ඇමතිතුමා අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණීමට එකඟවීම සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සංගම මේ කවුන්සිල්ලක වෙනුවෙන් අපේ සංගමය වෙනුවෙන්. මම එතුමා මේ සභාවට ඉතාමත්ම ගෞරවාන්විතව. පිළිගන්නවනු පිළිගන්නවා එ වගේම අපේ මේ ආරාධනය පිළිගෙන මෙහිට පැමිණි මේ පරිසර වේදී ජගත් ගුණාධන මහත්මාත් මේ සම්බන්ධව කතා කිරීමට අප දැන්වත් කිරීමට රට්ට දැන්ුවත් කිරීමට මාධ්‍යය දැන්ුවත් කිරීමට අපගේ ආරාධනය පැමි ලැබ පැමිණීම සම්බන්ධව මම ඉතාමත් මෙම සභාවට ගෞරවානිතුව පිළිගන්නවා ඒකම අපගේ අනුකුත් සම්පද්දායකත්වය දක්වන්නේ. අපේම සාමාජිකයෙක් වෙන වෛද්‍ය සජිත් ඉදිරිසිංහ මහත්මා ඒ මහත්ම අපිත් සමග එකතුව මේ අවස්ථාව මේ ආකාරයට කිරීමට ගත් උත්සාහය ඒ වගේම මේ කමටුවේ මුලසුන හොබවන. ෛද්‍ය කල්ල්‍යානි ගුරුගේ හත්මිය අපේ සංගමය වෙනුවෙන් මේ සමිතියේ මේ අවස්ථාව මේ ආකාරයට පැත්වීමට ගත් උත්සාහය සහඒ සම්පූර්ණ කමුටියම උත්සාහය මම මේ අවස්ථාවේ ඉතාමත් ඇගීමකට ලක්වන්නා මම සංගමය වෙනුවෙන් ඒගුල්ලන්ට මගේ කුතක්ඥතාව පිළිගන්නනවා ඉතිං ඒ මූලික හඳුන්වාදීමත් එක මම අපේ සංගමේම ස්කාර්ක සභාව සාමාජිකත්වය දරන වෛද්‍ය ප්‍රමිත මහානාම මහතාටසා මේක සම්බන්ධී කරණන කිරීමට මේ අවස්ථාවේදී ආරාධනා කරනවා පමිත අයුගෝවන් සුබෝ දැසන. අපි මාධ්‍ය හමුුවද වයිස් ෝ් ස්ල්M ශ්‍රී ලංකාකවෛද්‍ය සංගමය සංවිධානය කරන හැම මාසයකම කාලීන මාතෘකාවක් කරගෙන ඒ කාලීන මාතෘගාවක් ැන කතාබා කරන්න ්‍රටේ ඉන්න සුදුසුම පුද්ගලීින් මෙටට කැඳවාගෙන ඔවුන්ගෙන්, අපි දැනගන්නවා ඒ මාතෘකාව ගැන සම්පූර්ණ ඇත්ත නැත්ත. ඉතින් මේකාරයට මිට කලින් අප මාධ්‍යවේ ද නුත් මැතරන්නවා අලුතෙන් ආපොඇත්තින්නවා අපි හැමෝටම පොදුවේ මතක් කරනවා මේ සම්පදදායකින් කරුණු දැක්වීම කරට පස්සේ ඔබට හැකි අව තිබෙනවා ඔබ ප්‍රශ්න ති දිරිපත් කරන්න මම සම්බන්්ධී කරණය කර දෙන්නම් බ මුලින්ම අපේ මාත්‍ය හමුවට පැමිණ සිටිනවා. අපි කතාබහ කරන්නේ මාතෘකාවද වායුදෝෂනය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම ගැන වගකිව යුත්ේ කවුරුද. වගකිව යුත්තේ කවුරුන්ද සහ වගකිව යුත්තේ මොනවටද කියලා අපිට කියන්න මුලින්ම අප මමාරධා කරන ශ්‍රීලංකයිද සගමය වෙනුවෙන් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා සුබෝද සනා ඔබසිල්ම දෙනාට වෛද්‍ය ස්භාවේ ස්භාප දූරය උසුලන විසේ සතඥ වෛද්‍ය පත්මා ගුණරත්න හත් මේ වගේම ඇතිනයගෙන් අවසර ඒ වගේම පරිසරය පිළිබඳව නිරන්තරෙන් අදා සිදිරිපත් කරන වගේම පාසර්වේදෙක් විර කටුතු කරන නීතිත්ඥ ජගත් කුණවර්ධන මැත්තුමා ඒ වගේම පෛදසජිත් මැත්තුමා ප්‍රමුක සියම දෙනාගෙන් පැමණ සිදමාර්ධවද සදනාගෙන් අවසරම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැදගත් සභාවකට මාට සම්බධ වෙන අවස්ාව ලබින් පිළිබඳව ඒ වගේම මට ආராධනය කර වද කලයානි ගුරුගේමාත්මියයටත් ම ප්‍රථමෙන්ම ස්තුතිවන්ත වෙනும். මේදවස් சொல்ල ප්‍රධාන மாතෘකාාවක් තමයි පරිසරය පරිසර එය පිළිබඳව කතා කරන සෑම මහ මෝතකම මට විවිධ චෝදනායල්ල වෙන බව මම වටහගෙන තිබෙන පසුගිය කාලේම සහර වෙලාවට මට අදාල නුවන කාරණ වනත් මටේ වගකීම්මලින් ඉදන්න දෑ එසම් මම මේ පසුගිය කාලෙම මගේ ශක්තියෙන් මට පුළුවන් ආකාරයෙන් පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන් ගණනාවක් ද අත් කර හස්ම දෙන තුරු කියන වැඩසටාන පල බලක්ෂ විස්සක් සිටුවීම මේ වැඩසටහනෙන් පටන් අරගෙන ඒ අපි අවුරදු පහකට තමයි පටන්ගත්ත නමුත් අපට මේ අවුද්දෙම ඊට හායිලක්කයක් යන්න පුළුවන් ඒවගේම නැකතට පැලයක් ඒවගේම ප්ලලාස්ටික් පොලතින් අවමකිරීම ඒවගේ මාගෙන්ම වධ්‍යස්ථානවල ඔසු කැලයාන් මේ සියල්ලම මමගේ අමාත්‍යන්සය අමාත්‍යවරයා විදියට රජේ මුදල් යොදාගන්නේ නැතුව ද්ගලික දවපකාරණයගේ මුදලින් විශාල වැඩසරහන් රාශයක් ක්‍රියාත්ම කරා. මං හැම විලා හිතනේ තමයි මට ලබෙන්න්නේ ුණමමාත්‍යන්ේද ඒක අඩුපාඩු නැත්තායක හොඳ නැද්ද කියල කියනට වැඩිය උපණම මස්සයෙන් ඒ බාරගත්තු වගකීම කුමනහා ආකාරෙන්වෝ කළ ුත්තුවි කියෙන විශවාසයෙන් තමයි ම මේ කට උත්තට මැදිහත් වෙලා තිමිය. ඒවගේම පරිසරය ගැන කතාගමකොට අද ගුඩාක් කයිහි තන්නේ මේ පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ ගස්ටික ආරක්ෂා කර ගත්තොත් ඇතිගියල්. එ ගස්්ටික කැබුණොත් තමයි පරිසර විනාශය. තවකට්ටයක් කියන ගස් සින්දුවත් පරිසරය ආරක්ෂාවෙනවා ගස්ටි ආරක්ෂා කරත්තොත් ඇතිගියල් මංග දන මේ දෙකෙම හට අපි යායුතු වෙන. අපේ වනේ අපේ ගස්ටිග අනිවාරය අපි ආරක්ෂා කරගන්න වන වගේම පරිසර දූෂණය වෙන තවත් අන්ස කීපයක් තිබෙන. එකක් තමයි අද මෙ මාතෘකා විච්ච, මේ යා පොලිෂන් කියන එක එගේ වායුදූෂණය කියන එක පිළිබඳව අද කතා බහක් ඇතිවෙමින් තිබෙන. ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් පොලිතින් වලින් වන හානි මේගේගොඩාකන්ස තියෙන ම ප්‍රධාන වශයෙන් තිබෙන කීපයක් පිළිබඳිය මේ එක එක පැත්තම් බැලුවොත් ප්ලාස්ටික් පොලිතින් සහ මේ වාහනවලින් පිට කරන දුම් නිසාවෙන් තමයි මේ වායදූෂණය ප්‍රධන වශය නැති වෙන්න කියලා පි වටහාගෙන තිබෙනවා. ැන් පිරිසිුදු වාතයක කියන්නේ හැම කෙනෙක්ගම මානු අයිතිවාසිකමක් හැම කෙනෙකුට පිරිසුදු වාතය ලබාදීම් ලබාදීම රජේ වගකීමක් කියල අපි පිළිගන්න. ඒක අපි බැදි ලයි ඕොනම රජයක් මැදිල ඉන්නවා නිදහසේ හුස්මගන්න පිරිසුදු වාතයටකක් ලබාගන්න සෑම ජනකොටසකටම ඒවයි අයිතිවාසකම අපි ලබා දෙෙන්න්නවා. ඒවෙන්වෙන් තමයි අපි සියලු කාරයක් මෙහේ මන්න අවශ්‍ය වෙන් වායුදූෂණය කියන එක පිළිබඳව මයිධන මෙතන විද්ත් කතාබහ කැන් නිසා ඒ කාරණ පිළිබඳව සවිස්තරවතුමා ඉදිරිපත් කරයි මට පසුව ඉදිරිපත් කරන්න කාරණාවලදී ඒවගේ කාබන් ඩක් සයිට කාබන් මොනොක්සයිට් දවිලි ආංශු වැඩවීම නිසා අපි වායුදූෂණයක් ඇතිවෙනවා කියලා කතාගැ තිය න ඒවගේම කරුණ ඉදිරිපත්වයනවා ඒවාගේම වායු දූෂණය නිසා මේ ඇති වෙන තත්වය නිසා සෑම මිනිත්තුවකටම ලෝක එක මරණයක් වෙනවා කියලා වාර්තා වෙන. ඒ වගේම තවත් විදිහයට කිව්වොත් අපේ ලෝකයේ සිදුවෙන මරණවලින් වැඩි ප්‍රමාණයක් යුද්ධයෙන් නැත්තම් වෙනත් රෝගවලින් වෙනත් අනුර ගුවන් අතුරු වෙන්න පුළුව මානන්තුරුවෙන්න්න පුළුවන් මේ එක්සිඩටලින් මේ වෙන මර්ණවලට වැඩි ප්‍රමාණයක් සුසන රෝගවලින් මේ යන බව වාර්තා වවා එ පිළිබඳව සංඛ්‍යාලයකන මට වැඩි හොඳට මෙතන ඉන්න විසේ සච්ඥය න් කණ්ඩායමක් ඉන්නවා ඒ කරුණු ඉදිරිපත් කිරීමේ හැකයාාව උුන්ට තිබෙනවා එ වගේම පසුගිය දිනවල දිගටම කතාවිච්ච දෙයක් තමයි මේ වායුදූෂණය කොළම නගරේ ඔක්සිිජන් ප්‍රමාණය අඩුුනාකය ඇත්තර මේක නිවරදිමනෑ ආකාරෙන් ඔක්සිජන් අඩුවීමට වැඩිය කතා කරන්න තියෙන්න්නේ වාය දූෂණයක් ඇති වෙනව ද අපේ රටේ තවමත් අපේ වාසනාවට අපේ රට අවදා අධ අවදානම් තත්වට පත්වෙලානේ. දැන් ඉන්දියාාවේ දිල්ලිවල බැලුවත් චීනේ බීජීන්වල බැලුවත් එබ ඔක්සිජන් සල්ලිවට අරගෙන පාවිච්චි කරන තත්වයකට පත්වෙමින් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම දත්වයක්න අපේ රටේ නගර ආරක්ෂාවෙලා තිමෙනවා කොල්ලඹ සහ නුවර කියන නගර දෙක හැරණුකොට. අනිත්තේ අවදානම් තත්වෙනේ තිෙන් ඒනුත් කොළම නගරේ අපිට යම් ආරක්ෂාවත් තිබෙන හැ පැත්තේ මූදු තීරය තියෙනවා ඒන සුළං මත්ත තමයික තීන්දවෙන සමහර වෙලාට කොළම නගරේ ඉන්දියාවේ ඇතිවෙන තත්ත්වයන් අපිට බලපාපුුව වස්සා රාශයක්ක් තිබෙනු. අපිට නුවර නගරයේ තත්වය පිළි බඳව අපිට සෑහිමකට පත්වෙෙන්න්න පුළුවන්කමක්නෑ නුවර නගරයේ පිහිටීමම. ඒ වායුගෝලයේ ු තත්ත්ය දූෂණය වීමට බලපාන මේක පිරිසියක් වගේ තියෙන් එනිසා මේ මෙතැන රැස්වෙනේවා වෙනත් ප්‍රදේශයකට ඇදීෑමේ අවධාන ම අඩු වෙලාතිය. මම ගිය සතිකට කලින් සතියේ නුවර ගිය මම ලංකාපුරා යනගෙනෙක් මම නගර ගණනාවක යනගමං මෝද මේ ගමමාත්‍යන්සේවත් ගමීවත් ඇදල මේ කටුතු කරන්න නමාරුයි ඒ සෑමාන්සේකම ප්‍රශ්නයක්තියන ඇදිහත් එව පුලුවන් පොරිම ශක්තියෙන්. මම නුවර ගිය අපේ නිලධාර මුණ ගැහියිලා පරීක්ෂණ දික් කරන්නත් ඒ වගේම ස්ථානගේපයක් අධීක්ෂණය කරන්න මට විශ්වවිද්‍යාලයයේ මහචාරය ර කණඩෑමක් මිල්ලිමක් කලතිබ ම වාදනැගෙන ඒයටට හමුවෙන් නවශ්‍යයිය ඒයට මට ඒයි මට වාර්තාවක් ලබාදන මගලඟ තියෙනවා අයි වාර්තාව ඒ වාර්තාවනුව නුවර නගරේ තත්තය පිළිබඳ ඔවුන් මට කරුණු ඉදිරි පත් කල්ල තිබෙනවා. ඒක මහනුවර තත්වය පිළිබඳව ුඩා කරුණු තියනමක් කියන්න කැමති සාමාන්‍යයෙන් කියන්නේ ශුදද්‍රාංශ වාශෂිකව ගනමීටර් මයිරෝග්‍රෑම් පනහකට අඩුවෙන් තමයි තියෙන් නඕන කියල. නමුත් නුවර නගරේ මේක එකසිය පණහට උඩින් තිය එක හැට හැටමහා වෙච්ච අවස්ථා තියනවා. කොළම නගරත් එහෙම ඒ මට්ටමට ආපුවස්ථාතිය ඒ වගේම මහනුවර නගරේ තත්තේ පෙළිබඳව දීර්ගවුන් කරුණ ඉදිරිපත් කරයි තමත් හොඳින් ඒ විශවවිද්‍යාලේ මහාචාර්ර වනු හොඳින් අත්්‍යනය කල්ල තිබුණ ඔවුන්නේ කියන කාරණය අනුව මට දැන්නුදේ තමයි නුවර නගරයේ අපි සාම්‍යෙන් මහනුවරට යන්නේ සැපගන්න යන කට්ටිය යනු. සල්ලිය දිීන කටියේ ඇතින්දල් ඇල්ල ඉඩන් අරගෙන පතිදිච්ච වෙන. නමුත් යාහෙත්තු නැතිම නගරය බවට ට මේ ලා කියන්න ොළුවන් ඒල මි ොතුරවා. පාසල් දරුවන්ට මම හිතනවා මේ කෝවිත්ත්තේ නැතිවනටත් මාස්ක එකක් පැඳගෙන හිටියට වරදක් නෑ නුවර සින්න පාසල් දරුවන්. පාසල් වෙලාට තමයි වැඩිම වයදූෂණයක් ඇතිවෙන්නේ කියලලා උන් කියනේ වගේ සටහන් වල තියනවා චිත්‍රවලින්ම පෙන්නලා අ කෝවිතිමුණු වෙලාවේ එකග ලොක් ඩව් කර වෙලාේ තමයි. නුවර රගරේ හොඳ තත්තේට පත්වෙලාට. ඒෙකට අනිත් පැත්ට ඒ ඒ නගරේ සිද්ුවෙන වෙනත් වායු පොලිතින් පිලිස්සීම් මේ ආදී වශයෙන්. මොකද ඒ වගේ තත්ත්වයන් නිසා විසාාල ගැටලුවලට මුණ දෙන්න සිද්ධ වෙන බව ඒ අය ඉතමත් පැහැදිලිව අපිට පෙන්න්න ආති වෙනවා. දේ සඳහා නිර්ුදේශත් ලබාදීල දනම මෙතන ඒ නිර්දේශ කෙටිකාලින්න දිර්ග කාලින වශයෙන් මම කියන්න කාලය ගත කරන්නෙන් හ. හො අද බොහෝ කරුණු ඉදිරිපත් කරන්න කණඩයමක් ඉන්න නිසා අපි මේ තත්වේ බටාගෙන් අපි ඒවා නිවරදි කරන්න ඉදිරියේදී මේ ජීර්ග කාලෙන් සහ කෙටික් කාලන ක්‍රමවොලට යුතුවෙන.ඒ සාම අපේ මේ වෙනම අන්සියක් අපේ අමාත්‍යන් සිතියනවා ඒ අධ්‍යක්ෂකතුමත් දැ මේ අවස්ථාවට සම්බන්ධ වනේ තුමාල්ලත් වැඩසරහන්නලට මැදිහත්වීමක් තිබෙනවා අපි මේ පාර්සරික තත්වය සකස් කරගත්තේ නැත්තං අපිට බොහෝ කැටලුුවලට මූුණ දෙන්න සිද්ධ වෙන. මම මට මතතකෑම් ම සෞඛ්‍ය නියෝජ්‍යාමාත්‍යවරයා බිදියට කාලයක් කටුතු කරා දැන්නම් මේ වාර්තාාව ෙනස් වෙලා දන්න ඒ වෙලා කියපු දෙයක් තමයි සාමාන්‍යයෙන් දවස්සකට දහක් වගේ මැරණවා කියලා. ඒ මැරණ ප්‍රමාණයෙන් හයිුෂය පණහක් පි කර සොස්සනාබාධ වලින් මැරණවා කියල තමයි එක සිට හැටපහක්. සමයි බෝනවන රෝගොලින් සයට හැටපහක් ඒගන තබත්ති දෙකරකිකුවත්ම ම මර්ණවලින් දාහෙන් සියදාහෙන් හයසිය පනහක්වි තර බෝනවන රෝගවලින් තමයි මේ අන්න කෙල කිව්වෙඒ බෝනවන රෝගවලටත් විවිධ ඒනුත් වැඩි පමාණයක් සසනුරෝග නිසා මේ යනවත් කියල කිව දැන්නම් මෙතැන ඉන්නවා මං මේ සංකයාලයකනගේ කිය අන්න කියලලා මාරුයට දන්න මේ සාංක්‍යයාලයකන දත් පිළිබඳ විසාස්චිින්. ඩෑම් මෙැ මකියු මගේ මතකය ඒ සහලාට දැන් අද වෙනකොට ම ඉඳල දැන් ගොඩක් කල් දැන් ඒවා වෙනස්සන්න ඉඩ තියෙනෝ. අපි මේ තත්වය පිළි බඳව අවධානියමු කල කටතු කල් අපි දැන්ටමත්ි කල්පනා කරලා තියනවා යම්ය මියෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියෙන ක්‍රියාත්ම කරන්න කොළමනගරේ සහ මහනුවරණගරයේ මේ ඇතිවෙලාතිබෙන තත්ත්වයට අනිත් නගරවට ඇති වෙමින්තිබෙන ත්වයට ගුණෑගල ඇතුලු ගල්ල ප්‍රධාන වාහන තදබද්‍යයන්තිය නගරවල ඇති තත්ත්වයන්ට පිළියම් යදියයුතුවෙන වහාමඒ කල්ධාන්න පුළුවන්දේ වල්න්නේෙනේ. එක පරිසර මාත්‍යන් සිට විතරක් කරන්න පුළුවන්දයෙකුත් නෙමේ. මට මතකෑයි මම ප්‍රවාහණ මාත්‍යවරයා විදියට කඩයුතු කර නවදී අපි ඒ පිළිබඳව බොහොම අධ්‍යනය කර යම්මම් වැඩපිළිවල් සූදානන් කර දැන් ඒවා අපි එකත් මුතු වෙලා පරිස රමාත්‍යන්සයක්ත්, ප්‍රවාහණ මාත්‍යන්සයක් සහ අනිත්්‍යමාත්‍යන්සය එකතු වෙලා මේට කඩිනැම්මින් විසඳුම් ලවාාදයන්නු. ැ වාහනවල්ල දුම්පරීක්ෂාව සිද්ධ වෙන. ඒක තවත් මීට වඩා විධමත් විදියට ක්‍රියාත්මක වෙන්න ඕනැගෙ අපි හිතනවා. එ වගේ මේ වාහන තදබදේ අවම කරගැනීම සහා වහවහාම විසුම්සවයන්න. වාහන හෙමින් ගමන් කිරීමෙන් තමයි. වාදූෂෂණය වැඩියෙන් වෙනවා කියලා වාර්ාව. එනිසා අපි මේ වාහන ටික එක තැන නතර වෙවි මේ තියන මේ වාහන තදබදය නිසා එක පැත්ත ඉදන්න ශාල ප්‍රමාණයක් දහන වෙලා පේරට ර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් ඇති වෙනවා අනිත් පැත්තට මේ නිසාම මේ වායුගෝලය වායු විසවායු පිටවීම සිද්ධ වෙන බව අබට වාර්තාාවෙන් වනිසාම අපි තවත් දෙයක් පිළිබඳ අවධන මු කරන මම කැිනටමන් ලටත් ෝජාව දිරිපත් කල තියෙනවා මේ ඊළඟ වාහනගෙන්න්නන වෙලාට ඉලෙක්ට්‍රික් හනවට වැඩි ප්‍රමුකතාවේ ඉල්ලෙක්ට්‍රික් වාහන සෝලවලින් පාවිච්චි කරන ධාවනේමන වාහන වලට අපි ප්‍රමුකතාවේ ලබාදෙන්න්න ඕන සහර වෙලාට ඒට වැඩි දු තමයි තියෙන අනිත්තේමටත් ඇැි ඉඳන භාවිතයෙන් ධාවනයමන වවාහනටත් ඇඩිය බදු තියන වාඩු කල්ලා ඒ ැම්ම වාහන ගැනීම අතරකරපු වෙලා අපි ඊළංකට මංගේ දන් හොමද ගම්මදිී වස්ාවක් ාද වන මේ ඉලෙක්ට්‍රික් හනත් ඒ වගේම සෝලවලින් වගේ ඒ වගේ පාවිච්චයන වාහන ඉදිරියේදී ගෙන්නීමට තමයි අවසර දෙනවන දෙන්නවා. තැන් පහුග කාලෙම වාහනගෙන් අවසර දුන්න්නේනෑ. ඒ අවසර දුන්නේ නැත්තේ ඩොලර් ප්‍රශ්න නිසා කන විදේශමිනිීමේ වෙලා වැැටියට විශාල මුදලක් ගැෑමෙන්නිෙසා. ම කල්පනා කරේ ඒ තිබුණු ආකාරයෙන් අවසරදුනනා මේ මම කියන ඉලක්කම් මීට වඩා වැඩිවෙන්නේගති. අනි වාරමේ කොට තවත් වාහන රශියක් එනෝ එතකට කියියයි න මේ ඇමතිල නම් වාහනවල යන අපි වාහනයක් ගන්න නවත්තන්න තමයි මේ එක් කියන්න කියිය මං හෙමද හසසින්ග න අපි ආය ගෙන්න්නනව නම් මං යෝජනා කරන්නේ මේ ඉන්දන දහනය වන වාහනගෙන්නීම සීමා කරන්න අවශපීවර ගන්න ඕන කියල පරිසසාමාත්‍යවර ද ම මතේ. ඒ ක්‍රියාත්මක කරන එක නැති ඒ සහ වාහන ගෙන්න්නන්නන්ගේ අදහස් වෙනමතියන්න පුළුවන් වාහන මිලද ගන්න ඇත් කියයන්න පුළුවන් ඇයි අපිට නීතිදාන් ඒකොල්ල යන්න ඉඳන වාහන වලි අපි අපි වනක් මං කැමති ඉදර නොවනවාහන යන්න නමුත් අපට එහෙම වාහන තම ලැබිලනෑ ලැබුණු දවසට ඒ පච්චි කරන්නේ ඒවගේ ම තවත් පැත්තකින් මේ බයිසිකල්ලින් යන ගමන් අපේ රටේ මේක හිතන්නේ දුප්පත් ැති බැර අයි තමයි මේ කටුත්ත කරන්නග. හැබැයි ලෝකෙ අපි දැළ තියන රජ්‍යනායක යනවා මැති අමතිවර යනවා තිනේතොඩ ග හෙමන අයි ලටත් යන්න බැරිග නමුත් ඔඋබ දන්න අපේ රටේ තා මෙහෙම යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙලානෑ. හැබයි වාත වරණය නිර්මාණය කරගන්නෝ නකිම. මංගේතන මමත් හිතනවා අපි ඒ වගේ යම් ප්‍රමාණයක් අපි ඒ වගේ ආදර්ශයන් ලබාදනවට මම දකිනවා සමහර වෛද්‍යවරු ඔන්ගේ චායරූප පෙන්නවා යිසිිකල් ලින්යන සමහර පිළිගත්තු අය ඒ කටයුතු කරන. ඒ පිළිබඳව අපි ඔඕුන්ට පසංසා කරන වගේ ඒ දිරිමත් කරන වැඩපිළිවල්වට අප යායුතු වෙන එසේ වුනොත් අපිට මේ පරිසර ප්‍රශ්න වගේම සෞඛ්‍ය ප්‍රශ්න බොහොමයක් ලිසඳගන්න පුළුවන්. අපේ ලෙඩරෝග වලට ව්‍යධං කරන මුදල් ඉතුරු කරගන්න පුළුවන් ව්‍යයාම මැඩි කරගන්නන්. ඒේ සඳහා ජනාධපොත්තුමාර මන්තීරු සකස් කල් ඒදී පවස්ථ ත්තා හොඳයි. තවත් අපි ප්‍රචල්ලිද කල යුතුවෙනවා. හ බයිසිගල් වලින් යනායට මද ොන්ද කර කහොමද වැ පිලක් ද න ප මද රජයහදවටන මිනිසු පිග ක්න ම පසරවේදී ආාධනා කරන පිසේ සච් වදරුට රාධනා කරන මේ සඳහ වැඩ පිල්ල කදල් අදල රටර ඉදිරිපත් කරන්න පොළුවන්නා. ඒකත් හැම පැත්තෙම හොඳයි කියල. ඒවගේම වාල් ගෝලේ තත්වේ මනිින මාපක. ඒවල් අංකාවේ දෙෙකක්වගේ තමයි ක්‍රාත්මගෙන නුවර සහ. තරමමුලි ම නිමැරදි දන්න අපේ අදක්තුමයින්න හරණ නවරසා බත්තර මුල්ලේ තමයි තියෙන්නේ ඒ අඩුගානේ දහයක්වත් අඩි කරගන්න. මේකට ම මැලුව ඇත්තරම මේ අපේකාරයයක් මේ ැන් දැන් මේකත් එකඒක තැන් වලින් Nන්BRයෝකෙන් කරනවා ආලුගුණේ මේ විධ තැන් වලින් නමුත් මේක මහිදන්න පරිසර අමාත්‍යන්සේ මූලික වෙලා කළිවුතුකාරයක් කනගාටුවට කකානය තමයි අවුදේ අය ලේකනේ එකඉල්ිමක්ත් කරල මුල ම ගල් බැල ග ඉල්ලිමක්කත් කලතිමුණනෑ පරිස රධදි කාරයෙන් නිසාම යහැ යෝජ කර ලබනවුර දන සැලස්ට මේ යෝජ නාටි කිදිරි පත් කරන්න තවට අපට රටේ තත්තේ දැගන්න පුලුව ජනතාව දැනුවත් කරන්න පුරුව තද හුගක් තියන ප්‍රශ්ය තමයි අපේ රටේ ජනතාව දැනුවත් කිරීම අවශ්‍යතාාව. ඒවගේම දැනුවත් කරත්තටක් නෑ පිළිගන්නය ඒ කිවයුත්තු වෙන. නිසා අපිට මේ සඳහා හොඳ කණ්ඩෑමක් පත්කරගන්න පුළුවන් වේ කළ මංගේ දන ඒකති ප්‍රධානම. ඩයම් බවට මේ වෛද්‍ය සභාවේ අය කටයුතු කරොත් මයිදනි රට තුල ජනතාව තුළ ලොකු විශවාසයක් ඇතිවේඒ සඳ පරිසර වේදී මූලිකත්තය ගත් තොත්ේක හොඳයි හද මමගේ මේ ජගත් ගුණවර්න මැත්තුමාටත් කියන්න ැමති ඇතුමට මේ හමුුණ ොහොතෙත් කි්වා තැ තුමල්ට ලොකු අභියෝගයක් තිය ඒදමයි පරිසර හාන පිළිබඳව ඇතුමල්ල වාර්තාකම හම ම අදනෙවේ ඒ මොන අණ්ඩුව තිබුණත් මොන කාල තිබුණනත් මල් ආන්ඩුව පැත්ති දල ආ්ඩු ආරක්ෂා කරන නිනෑහ ඒ ප්‍රහාරයන් එල්ල කරන අප ඒකට උරන වෙන්න හොද මන කිසිම ලාවක අපි වි්‍යේචනය කරා අපේ අඩු පාඩු පෙන්නවා කියල මාධ්‍යෙක්කවත් සමාජ මාධ්‍ය ජාලායක්වත් විිරසකයක් අපතිි ඇති කරගන්න එහැ. නමුත් ැ සමහර පරිසර වේදීන් කියනය ඉදිරිපත් කරන කරුණු. සා දේශපාල අරමුණු මුල්කරගෙන ඒ කරන අරම්දේවල් නිසා මේ ම පරිසරවේදීන් කියෙන කාරණ සත්‍ය කාරණත් යට පත්වයන මම කොයි වෙලාවත් කියන්න ඇ පරිසරහානයක්ක් සිද්ධවෙෙන නෑ කිය. ඒක මම කියනවන මම මේ මහපොලි පයගා යන මිනිියෙක් නොවෙන්නබේ පුළුවන්. නමුත් මම රජේවිදියට කියනවා පරිසර මාත්‍යවරය විදියට ඒ පරිසරහානින් සිදුවෙන සෑම්ම මොහොතකමා අපි මැදිහත්වීම තියන අපි තරාතිරම නොබලා නඩු පවරලති මගේ ලඟ ලේකනයක් තියෙන නඩු පවරපු අධිකරණ ක්‍රියාමාර්ගොල ගිහි. අපි ඒ වගේ සිත්්තන් හෙළිදරව සමාලාට පලවෙනි තාට මේ ජගත්න වර්න හමලගේ ටේල දරවු කරපුේ අපි දකලදන තු පවට හො දේවල් මාධ්‍යවිදීස්වාගෙන කියනකොටතම අපි දන්නන්නේ. ම අපේ නිලධර තත්ව ප නි ධරී දිිශිකයට කිීපදනෙ ඒයම හොයා ගන්නනේ වගේ රජනිව ධරී ්‍රමිලධාරී සමුදනිල්ධාරී කෘෂි පපේෂණ විදිට ආර්ථික සම්වල්ධාරී ගුඩාක්කිින් නෝ ගම. හරනම් පළවෙනිට පරස ානය තකකි න රජනිල්දාර. අවාසනාවට අපිට ඒක එන්න වෙනත් මාර්ගී. එති කෙසෙ වෙත් මම කියාගෙන ගිය ඇැහැම මේ ව්‍යාජම නිර්මාණය විච්ච පටසර වේ නිසා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම නිසාර සත්්‍යය යට පත්වෙන. මට මගේ ළඟ තියෙනවා ලේඛනයක් චායර්රූපෙක්ක සමහරයවා ඇමසන් වනේ සිදුවෙන දේවල් මේ සිංහරජි කියලදා. ඒළඟට තවත් තැන්වල ගස්ධනු ලංකාවවෙත් නැති ඕක් ගස් ඒමල් කපනේවා මේ ජයරුපදාන සිංහරජිකය. එ එතකොට ඒකෙන් මෙන්න අර මේ අපිට ට සිද්ව වෙනවා මේ කරුණු ඉදිරිපත් කරන්න. එදකට මං දැමහත්්‍යවල ම යා කරුණු ඉදිරිපත් කරන මේ ඔක්කුගල්ලම පෙන්න්නනවා ජයරුපත් එක් ඉදිරිපත් කරපු පුද්ගලය යොත් එක්කම ඇඒ ඒක සිද්ධ වන්න සහලාට මිනිස්සු හිතන්න පුළුවන් මේ ම් ඔක්කොම බොරුද කියල්. මට එහෙම හිතන්න වශදාවයකුත් නෑ. අපි ඇත්ත ඇත හෙටියෙන් දකින්නෝ මං හැම වෙලාම. ැද තමයිම මාත්‍ය වරෙක් දිීර කටුතු කරට අස්ථාවන්න්න වල අපිට හිතට එක නොවෙනදයක් රජය සිද්ධ වනත් ඒක අපි දකි න්නන විවේචනය අපි දකින්නවා. අපි අඩුවාඩුව හදාගන්න පෙල්ලද නිසා ඒයාකාරෙන් කටතුරය කියලා ම විස්සාස කනම මිට වැඩි හතා කරන මහිතරමං ගොඩක් අතාා කර මේ මං නැවත් ඔබ සියල්ම දෙනාට මගේ ගෞර සස්තුතිය පුද කරමින් පිළිබඳ සම්පර් සමාලෝචනය කරන්න කියන මතේ මඉන්නවා මේ පිළි බඳව පූර්ණ මට්ට මේ පරීක්ෂණයක් සිද්ධනවා කියලා මං විශ්වාස කරන්නන අපි ඒකිදිරයේද වෙනම සාකච්ඡා පත්වන ප්‍රහණ මාත්‍යන්සි එකක සාකච්ා කල මක විමත් කරන්න කරතුර. දෙවිනි පශය ම වතුම හොඳවැඩක් කළ අරග මර පොලිතින් මල් මාලායින් කරලා ඒක හරි හොඳ වැඩක්. ඒකම මේරට අනවශ්‍ය පොලිතින් පභාවිතයක් වෙන විතරක් නැේ ෙවල්වල ආයතනවලිදක්කින දුම් උඩට යනකම් පුච්චනෝමේක ඒ ගැ ඔබ අදහසමකත් ඒකකිතමත් වැරදි දෙයක්. මුත්තිද අපි රජය විද්‍යියයටත් හ පලාත්පාන අතනවල වගකීම තමයි මේ පොලිසින් තාස්්ටික් එකතු කරගන්න ඒවගේම ජනතාගේ වගේකීමකත් තියෙන මෙය වෙන්කල දෙන්නවා. මේකට නීතිර ීතිම දාලා ප්‍රමාණවත්වෙන්නේ අපි දැනුවත් කරන්න. එනිසාතම නිරන්තරයම මේ පිළිබඳව දැනුවත් කරලා මේ තත්වේ අපි ආම කරගන්න නැතරම පලාස්ටික් පොලතින් ගෙවල්ල පුච්චලයක තමන්ගේෙදර මේ අප අපි පුඩාකාලේ අපි දකිනවා මේ ටයිර් පුච්චලදාන මදරුවෙන වගේ කිය ගැන්න දනුවත්ක. ඇද මනද නිසා මේ දැවත්කිරීම මයි කරන්න මහිතන මේ දැනවත්කිරීමට මගේ ගැයිල්ලලා සිනේ වෛද්‍ය සභාවගේ රටේ පිළිගත් තනවල ඉන්න කණඩෑ මිදිිරිපත් එන්න රටව වෙනුවෙන් ඔබ කාරයයක් රනේ ඔබ මාධ්‍ය මගින් මාධ්‍ය වැඩටසරහන්ුවට සබන්ධ වෙලා ජනතාවටමිබඳව පහැදිලි කල දුන්න රටේ මිනිසු පිගනීම කරන අපිගේ නොටත් හැඩිය හැබැ එතනද රජේ වින් ආල ත්තිස්සිකකිවවා පොලතිින් භාවි අඩු කරන පි පොලති නතුව කර පු ොදේව. පොලිින් පැක්ටවල නවා දැන් ඒ පිළිබඳව ඔබේබගවීමක් පි නොනේද. ඔහ දැන් ම නිසාම එක ගැසට්ටයක් පල කරා සිංගල් ලියස් ප්‍රස්්ටික් පොලිතන් තහනම් කිරීමේ වැඩපිල්ලේ එකක් වර්ගා හයක් තැඒ දිරිේද තහන මෙ බරපදලියග යන මේ වගේ දල් කරන්න ගේයාම ලොකු ප්‍රශ්නවලට මොකද නිෂ්ාක මේ රට ඉන්නවා ඒවගේ මිලදී ගන්න මේ රටේ ඉන්න අඇතිඒ වට චෝදනාත්තෙනවා නමුත් අපි අධේරයෙන් අධියර මේටික් කරනවා. අනිවාර මේ අවුද්ධ ඇසුලස දැකගන්න පුළුවන් මේ මේ පොලිදින් වගේ සෑහෙන ප්‍රමාණයක් අපි පාවිච්චය ඉවත් කරන්න කටයුතුනමහතාහපු දුම් පරීක්ෂණයට අදාළම් ප්‍රශ්නය මේ වන විට දුම් පරීක්ෂණය යම් किसी ආයතනයක න්‍යාමනය වෙනවාද එහම නැත්නම් පුද්ගිකා අයතන දෙක් පොතුනත්තාම දුම් පරීක්ෂණ සිතු කරන්නන්නේ ඒ ලබන අආදායම රජයට ලැබ වෙනවාද නැත්නම් ඒක නිකම් නකදමකදර මතුම ගව වගේ ි බස්නා දුකෝචිම තමයි ඊ අමතරව අපි දන්නවා මේ ගඟක්දුරට ඉංග්‍රලීසි අකු සහිත වාහනවලට දුම් පරීක්ෂණය ගන්න ඕනේ මේ ලයිසනෙක් ගන්න නමුත් එහෙම දෙයක් අපිත් දකින්න නෑ යම් කිසි අවස්ථාක් ඒවාගේ දුකෝෂයයක් දැක්කෝ දැනුන් දෙන්න පරිසරමත්‍යංශය වෙන තැනක මේ අංක්‍යත්තිය නවද මොකද පසරමාත්‍යන්සේ තියන ඇතර ප්‍රවාහණ මාත්‍යන්සසිර තමයි දැනු දෙන්න මම කිව්වන කලින් කිවගේ අපි සෑහිමට පත්ෙන්නන්නේෑ මේ තත්තවය පිළිබඳ වඩා විදදිමත් කරන්න අප ඉදිරියේදී අනිමාරම පීබරගන්න මොද මේ ප්‍රමාහණ මා්‍යන්සිත්්ක එකතු වෙලා තමයි මේ කාරය හලතුේ. ඇමත්තුම වගේ මදමගේ කතාවදදි කෙඩි සදානකර පරිසර විනාා සම්බධය නොබතුම පිගන්න විනාසක් සිද්ධව වක. නමුත්ම වර්තමන් රජය විතාමත් වගකීමක් සද මතව ේක සිද වන සිදවන ලම දිි පත් මතම ර පත් න දැන් ද ද අපිදක් ජන්ත ුත පස දැන් ායක්ක්. යෙදී සිටිය තර බතුමා දැන් පරිසර විනස සිංරාජය සබන්ද ට ම ච මටම ති ට ම ද ත ප දැ ගුරුගේ වගේ සමාගම ඉතා අරන්තින අත්රදින ඔවන්ගේ හැල එලිල කිරීම ජලය ා ද සි අඩ න කරවා ම අසන ප්‍රශ්ික හිත ො නැතම ඇතුමලට සාධානයක් කරන මගේ වෙලා කිේ විතත් අටත් එලා ප්‍රශ්නය. මාහනේ සිංහ රජ ප්‍රශ්න සිංහ රාජ ප්‍රශ්නයදී මම සම්පූර්ණ කරුණු වාර්තාව මෙ සතිය මට ලැබෙනෝ අතුරවාර්තාවක් සානත තුොරුතුරටිකක් ම ඇස්කර ගත්තා සිංහරාජයට අක්කර එකොලො දස් එක සිය ගණනක් තිබුණා ඒක මෛත්‍රපාල සිරිසේන හිටපු ජනාජපත්තුමා ඒ තිස්සායදාහයිකට වැඩි ප්‍රමාණකට ස පසේ ාන කරම මතක හැියන පොි දස් ගනක් අපිම තිස් සදදාහකරාසන්න ප්‍රමාණකට වැඩි කරන්න ගැසටකට අස්සන් කරන්න ඒක ගාන්්ඩුව කාල සිද්ද වනේ නමුත් ඒ පලවුණනේ නෑ මේ මේ අන්්ඩුව මේ සැප්තැම්බර් මාස පහුගිය සැප්තැම්බර් වෙනකොට මේ ගැසට් එක පල කර ජනාධපොත්තුමත් අපිස්සාචා කල අපික හොඳ වැඩක් ඒක මොආන්ඩුව කාලි සිද්ද වුුණා හාගතින් වනත් ඒ ඒ නිසා පියක ගැට්ටෙක් කල්ලා සිංහරජ තුංගුණේකට වැඩිකරේ මේ ආණ්ඩුව කාලේ. ඒවගේම මේ කියන බූම්බාගේ පිළිබඳව අපට කියන්න දයන අපිට පුද්ගලයක් පිබඳව ප්‍රශ්ණයක්ක් නෑ. මේක රක්වාාන ප්‍රධාන පාටය ආපදව කියන තියනවා කියලතම අපිට වාර්සතාගල තියෙන දැන්ට ඒවගේම මට සියයක් සතය තුරතු ල උන්නෑ මට ෆයිල්ලක් වෙවල තියෙනවා තැපෑලේ ඇවිල්ල තිමුණා අමාත්‍යසයට මගලගේ ඒක තියන පත්තිරුත්තයක ඒක කියන විර රුදු හතලික් ට යිති වාසිකම් තියෙනවාගේද මුත් ඒක අපි ල මාද වද ගත්දයක්ක ගල්ල ුණ ු හතලයක් පනග ම ක නත්ත පරික්ෂා කල් අපිට කියන්න කියලා. දෙ මෙතන අකරහයක ප්‍රශ්නයක් නෙමේ අපට අදාල වෙන පුද්ගලේ ප්‍රශ්නයත්්‍යනේ අපි ඒ ප්‍රදේශය දැම් බලනවා මේ තවත් සිංහ රජයට තු කරන්න පුළන්ද කියෙල පහමුණොත් අපි හිදන අරදාහකර වැඩිප්‍රමාණයක් තියෙනවාගේ. හො මේඩමට එහයින් තියෙන සිංහ කිලමීට තුනයගානක් දුරතියන තුනදසම් හයක්තිතර තමයි ම තින පදාාන ார்ග යාබද. ති හත්තාාව විසාල ම් ප්‍රමාණයක්තිි ැ එතන පැල්ලල මේඩමවිතරක් ගන්න බැන් ගණ මඩ ටිகம் පවර න්නන්නේ ड़ ගவලත් சிසි ස් පක් ්‍රතිෙනවාගල වාර්තා වෙන්නේය පිළිබඳ තොරතුරු ආාවඩ පස්ස අපි ප්‍රතිබත්තිමේ තිීන්දුදුවක් ගන්න මේ ප්‍රමාණයක් සිංහ රජයට එකතු කරනදද මට අනින්ෙන් කරන්න බළන්ද න්නේ ජට අපි எපිළබඳ යෝජනා. ප්‍රජාව දවස්සර ඉතාමත් මේ කලට පත්වෙලා තියෙනවා දුම්බීම සම්බන්ධව ස්කාමරයක් ඇතුල කෙනෙක් දුම්බිවොත් ඒ දුම්බිම ඒ වාකාශ්‍රය එතන දූෂණයවීමක් වෙනවා එොට ඒ කාමරෙන් ඉන්න මවගේ ද හම්බ වෙන දරුවාට පවා ඒක බලපාලා ආවාාධි දරුවෙත් මුණ ගහැන්ඩ හම්බවෙන්න පුොුවන් එවන් අවස්ථාවක පත්තරය පලවෙලා තියෙනවා මේ අලුත්තෙන් දුම්මටියක් වෙනත් ස්ථානවල රටීත් දස්ත්‍රික්වල වෙළඳම් මෙෙනවාකි කියනෙකා අලුතන් දුම්මටයක් හඳන්නාදීලා. ඒ ගැන ඔබතුමා දැනුවත්ද ඒ ගැන රජයේ ස්ථාවරයකුමක් ඔයා කුරුදු කළවලින් කියනගන්න ඇ එමංන් දැක්කඕක මේ නමුත් මම හිතන්නේ අපි මන මුදු මැතිියක්ත් ප්‍රවදධනය කරන්න අවශයගල මහිතන්නේ නෑ වෙලා. අප ඒ පිළිමඳව මයිතධනක නරකාදහස කන එක අඳුන්නලදීලා තියෙ නිකටින් නැති තුම්මැටියක් කියල අයශරියට අරතරම් මහිතකර නැති කියල මුත්තුයා මංහිනවා මේ මේ සභාාව අදහස්ස ඉතාමත් ඇදගත්වයෙනවා. දුම කියනෙක හොඳ නැත්තන් අපි සියල්ල නතර කරන්න අවශ්‍ය වෙනවා අපි අනිවාරම මේ එකකට කිසිදු අනුමතියක් ලබාදීලන අනමතියක් ලබාදන බලාපපුෘත්තුකුත්නේ හඒදරක්නේද සිගකරත් කියනකට ලොකුබද්දක් අනවලතියෙන් නිසා. දැ බීඩි කියලා. ඒත් සිගරත්ම ඔලට සමානද දෙවල් හදන. ඒ පිබඳවත් රජ අවදාාන්‍යමු කල තියන දේශී කර්මාන්තකරුව රැක ගන්නගල බීදා ඉදිරිපත් වුණත් මයදානේ බීඩි කියන එක සිගටලට වඩ අඩුවෙන් මසත්තියනය ගැන්න බෑ ඇති මේ දේශය කරමාතකරුව වන්න පුළුවන්ගේ දේශ කරමාන්තකරුවු හසිපු පෙරනවාගේල ඒකරි පි ීට දෙන්න ෑන රට රටං රක්කුගේ න නිසාඒ ඕනෑම දේශේද නිසා පියවා පිළිබඳව නියාමාමය කරන්න ඕනකෙන මතේ අපිඉන්න රජ ඉදිදරේද පිබඳ කටතුක. ස්තූතියි අමාතතුමන අමාත්‍යතුමන් වෙත පැමිණීම වෙනුවෙන් සහ කතාබහ කිරම වෙනෙන් වටිනා අදහස් දැක්වීම වෙනුවෙන් සහතිකයක් පිළිගන්වන්න නියමිතයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභහපතිනය විශේෂාන වෛත්‍යය පත්මා ගුණරත්න මහත්මිය අති. ගරු පරිසරමාත්‍යය මහින්ද අමර වීර මැතිතුමන් වෙත. අපි එතුමන්ගේ වටිනා අදහස් දැක්වීම සහ පැමිණීම වෙනුවෙන් මේ අවස්ථාවට ොහොම තුතින්ත වෙනවා ශ්‍රී ංකාක වයිද සංගම වෙනුවෙන් මීළඟට මාධ්‍යම ඇමතිම සහම අවාරධත කරන්නේ ශ්‍රජයර්තන ප්‍රවිශ විදාල ෛද්‍ය විද්‍යාපට කතිකාචාරය සහ සාහිනික ප්‍රවේනි රෝග පිළිබඳ වෛද්‍ය සජීත් ඉතිරි සිහ මහතාට සබූදස පැමණ සල දෙෙනට අපේ ඇමවා සහන් කළ පරිදි යදෂණය ගැන මම වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් දද මේ වයදූෂණය සහ එකට අදාළ වන වෛද්‍ය්‍යාත්මක පසුබිම. කොහොමද විසුන්ට මේකින් රෝගාබාද හැදෙන්න්නේ කියන එක තමා පැහැදිලි කරන්න ඊට අතව කොහොමද මේකින් වලක්වා ගැනීමේ සම්භාවිතාව තියෙන්න්නේ කෙන එක. අපි විශේෂසිෙන් සහන්කරන්නවල ම ආරෝක් පොළම නගරේ ඔක්සිජන් අඩුවීමක් ගැන නෙමේ කතා කරන්නේ ඊට අමතරව අපිට ඇහැට පේන්නේ නැති කුඩා අංසු. අපේ ශරිර ගත වෙනන්න ඒ පිළිබඳ තම සාකච්ඡාවක් කරන්න මෙ මේක ඔගලන්ට බලන්න පුළුවන් මම මෙතන පෙන්නල දීර තියෙන්නේ මේ මෙත රතුපාටිංක් පේන්නේ අපේ ඇගේ ගමන් කරන්න රතුරුදුරන්න ඒවා අපිට ඇහැට පේන්නේ නෑ ඊට අමතර ඔගලනන්ට පේන ඇත්ති මෙතන තිවා බැක්ටරියාවක් සහ මේ තියෙන්නේ අපේ මේ දසර බහුල වශන් කර කන්න කොරුණණ වයිරස. සුදුර රතුරදුරාණටද පැත්ං තේන මේ පොඩිපාටිකල්ස් එකක මේ මෙවට තමා පි පාටිකුලට මටස්. හෙමත් ප කියලා කියනවා මේවා ඇහට පේනෙ නැති සංකටක මෙන මේ හට පේෙන් නැති සංගටක කොටස්තුනුකට යන රලු හමන තරක්් ඒගැන් P.ම් දහය කියනවා ඊට පස්සේ ෆයින් කියවා පම් දෙක්යි දසු පහකන් මයිකරෝමීට මේ හැට පේනේ නැතිවගෙනතුව මේ ඉතාා කරන්න. ෆයින් ඒත් ඊට පස්සේ ඊටත් ව නැනු මේ කොටස්සල්ට ගැඩනවා දසම එක කියන ඒවා මේ එකැන මිනී රේන්ජ එක කැඩෙනව මේවා කොහොමද එන්නේ මේවා ස්වාභාවිකව ඇතිවෙන්නත් පුළුවන් ඊට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හරහා ඇතිවෙන්නත් පුළුවන් නමුත් මේ අප අවට වායුගෝලය තියෙන මේ පාටිකුලට මැටස් ගැන කතා කන්නකොට විශාල වශයෙන් සියයට අනු නමය එකට එහැ පැත්තේ අපිට දායිකත්යක් සපය මේ මිනිස් ක්‍රියකා විශේෂයම අපි ඩීසල් ලෙන්ජන් වලි. ඊ අමතරව කර්මාන්තශාලා කස්රක්ෂන් සයිටේ ගැන වැඩපොළවල් වල අ අපි ගොඩනැගෙලි හදනකොට. හරි ඉටස් අප ගෙදර හැමදාම් කුුණු පුච්චනවන. පලාස්ටික් පොලිතින් අපි කිසිම භාවිත මේ එක පාරක් පාවිච්චි කල්ලෝ ඕහුලෝ අනන්ත ප්‍රමාණ දැක ඇති පලාස්ටික් බෝතල් පර වැටල තින ඒ කාරෝල ටයරල් තහුව ෙනවා. ඒ අහුුණට පස්සෙමව චක්මේ කොට පොඩි පොඩි හටේ නැති කුඩා මයිකෝ ලවෙල්ලිට කැඩෙනවා දැන් ඒක තියන බයනකත්වේ තම මේක කුඩා කොටස්වල්ට කැඩෙන්න්න කැඩෙන්න්න එක පම් දහය තව කැඩිලා පම් දෙකයිදසු පහ තවත් කැඩල පම් දසම එක ලවෙල්ලිට කැඩෙනකොට එතන තියන ප්‍රශ්නය තමයි මේවා ව මතුපිට වර්ග පලේ වැඩියන මතුපිට වර්ග පලයේ වැඩිවෙනකොට මේවා හරි කැමති වටි අවට තියෙන ඔය එම ඇත රසායනික සංගටක බැරලෝහ ඊයන් රසදිය සෙලිනියම් ඒවගේ බැරලෝහ මේ අන්සු ඇතුළට උරාගන්නවා ඒ උරාගත පස්සෙ අපි මෙම හුස්ම ගන්නකොට මේම අප පෙනහළු පද්ධතිය ඇතුලනවා මේ මං ඉසල්ල පෙන්නුම් අර පම් දය කියන සංගටකය මෙන මෙතන පලවෙනිියක ලොකෝට තියෙන එක කලුපාටක අන්න ඒවා සාමාන්‍යයෙන් අපේ සසනු පද්ධතිය උඩහරි සාමන්‍යෙන් රැදෙන්න්න පුළුවන් නමුත්ව පම් දෙැයි දසම් පහර පම් දස එක කියනේවා අපි පෙනහළුවල ඔුලෝ අහලත් ඇති ගර්ථ කියලතියනො ඒ ගර්ථ දක්වාහම ගමන් කරනවා එහම ගමන් කරට පස්ස තියෙන භයනකත්තය තම මේ පම් දස එක කියන නැන පාටිකල් සට කැඩික්්චේවා ඒ ගර්ථ හර හා අපි රුදිරයට ඇතුළනො මොකද ගර්ත ළඟට රුදුරවාහි සැපිමක්තිය නො රුදුරවාහි සැපිීමට මේ හරි ලේසි ගම කරන්න මේවා ගමන් කරාට පස්සේ මේම පෙනහලුවල විතරක් රැදිී හිටින්නේෙ නැහැ මේවා ඊට පස්සෙ ගමන් කරවා හරදේවස්තුවට අක්මාවට වකු ගඩුවලට සහ මොලේට දැනට මේක හොඳටම පෙන්නල තියෙන සාධකය තමයි මෙන්න මේ මේ පාටිකුලේටඩ මැටර්සල අන්තර්ගත වෙන රසායිනික ද්‍රව්‍ය වලින් අපේ සයිල ඇතුනට ගමන් කරලා ඒ සයිලවල තියෙන ජාන විකෘතිවීම් කරන්න පුළුව ඕන තර පන්නල න ොට පෙනහලු පික ඇතිවන්න පුලුව මොලේ පිළිකා ඇතිවෙන්න පුළුවක්ම පික ඇතියෙනවා මේවා විශේෂෙන්ම අපේ ඇගේ තියෙනවා එක ජානයක් ඒ ජානත් අපි කියෙන පී53 එ පී පනස්තුනු කියෙන ජානය ඒකෙන් තම අපේ ඒක ජානයක් අපේ ඇගේ ඇතුළි පිළිකා ඇතිවීම වලක් පන්න පුළුවන් ජානය නමුත් මේක හොඳටම පෙන්න්නලතින මේ පාටිකුලට මට ඇගේ ඇතුට ගියට පස්සේඒ පී පනස්තුන කියෙන ජානය සම්පූර්ණය අක්‍රී වෙන අක්්‍රිය වනාට පස්සේ එකන ඒ ජානය අපේ ඇගේ හැම සයිල්ලක් තුළම තියනවා ඒතියන්නේ ඒ අදල සයිල කොට්ටස තුළු පික් ඇතිම අනවත්ත ගැත් ැ ඕක පාටිකිලෙට් මැට එකක් ගිහිල්ලා මේ ඒ ජානය අ්‍රිය වඋනාට පස්සේ මේ සබය උදාරනයක් ඉදර ත් එක පුද්ගලෙක් තව කාලකින් මතුවවෙන්න පුුණු පෙන්හු පිකාක්ගේ තවයි කෙනෙක් අක්මමා පිළිකාවගේ තවයි කෙනෙක් රදවස්තුූ සම්බන්ධ රෝගට තවයි කෙනෙක් මුොලේ පික් සම්බඳධ අපි කියන්න බෑ දර මේ සිරට් බියෝහම පෙනහු පිලික අනිවාර්රෙන් ගෙනවා කියනව අන්න ඒෆැක්ට එකට මේක ගන්න බැහැ. මොකද ඒ මුළු ඇඟ පුරාම දුවන ප්‍රශ්නය දැන් අන්න එහෙම වුණට පස්සේ මේක අපේ ලංකාවේ විශාල වශයෙන් පැතිරලා තියෙන ප්‍රශ්නය. දැම මෙතල ඊලකිික ඔගුලට පෙන්නන්න බංගෙනාවේ මේක එයාකලටි ඉන්ඩෙක් එක. මේේ මේ ක කල්ට ඉන්දෙක්ස මේ එක අන්තර්ජා තින න එක ෙට බලන්න කොල ට බලන්න පුොුවන් මේ කළොපාට තියෙන්නේ අපේ ඇමැත්තුමා කිව වගේ පණහට අඩුවෙන් තියෙනකට ඔවනු බලන් පුොලම ියවුද්ද දශසේ අපප්‍රේල් ඉඳල ඔක්ටෝබ වෙනකම මේ ආකොලිටි ඉන්ඩෙක් එක ඇත්තටම අපේ ඒකැන ඒ දවස්සර තමා ලංකාේ රට ලොක් ඩවන්් කල්ල තිබේ අන එතකොට බලන් මේ කොළබාවට මෙන මේකේ මේ කොළපාට ඒ මාසිම වගේ උක්කම කොළපාට යන්නේ ඊට පස්ස අප ලොක් ඩව් එකින් නිදහස් වනට පස්සේ රටපපුන නඇවත් විරුරධරට පස්ස මිනිස සාමාන්‍ය ිල නප පාච වන්න ගත්ත ඊළංඟට මිනිස්සු කිවබවක් නැතුව කොු පුුච්චවානි ඒ වෙනකොට දැම් බලන්න දිදස් බිස්සි එකේ නාර්තු වෙන ඒකල්ට ඉන්ඩෙක්ේ උක්කොම තියන්නේෙ කහ පට එමනැත රතු පාට ලෙල්ල එක සාමාන්‍යෙන් හොඳයි කියලා කියන්නේ මේ ඒකල්ට ඉන්ඩෙක් එක පනහට වඩ අඩු එතකොට තම හොඳ මොකද මේ තත්ත්ය මේ බැලෝත් එහෙම එක සි තිස් පහ එක පණහා එකන ඒකල් ඉන්ඩෙක්ස එක අඩුවෙනකොට තියන පිරිසු භාාවය වැඩි කෙ එක තමා කියන්නේ නමුත් දැන් මේ කහපාට රදැ බිලිපාට රත පාටිින් කියල කියන්නේ මේ එන්ඩ එන්ඩ මේ වායේ තියෙන අංශු ප්‍රමාණය සහ විසරසායිනික ප්‍රමාණය වැඩි කියෙන ඒකින් ඇත්තන පුඩා දරුවන්ට ඇතුම ආසාධන එන්ඩ පුළුව පෙනහලු ආසාධන එන්න පුළුව මේ අන්න සොසන පද්ධතිය සම්බන්ධය රෝග එන්න පුළුව මේක ඊට අමතර මේ ලේවල්ටගේාත පස්සේ රදිරේ කැටි ගැසීමේ වෙනත් රෝග බා දෙවා දය බාද ඉන්න පුළුව මේ විශාලෝ වශයෙන් පරර්ේෂණ කරලලා ඔප්පු කරල පෙන්නලතිනවා මේ දේවල් ශරීරගත උනාහම කොහොමද වෙන්නික තව පොඩි දෙයක් කියන්න අවශයි ඇමරිකාවේ කල්ලතිනවා ස්ටඩිය එකක් සහ තව ඉංගලන්තයේ තැන්වල කරලතින මේ පරේෂණවලින් පෙන්නලදිරතිනො ගන මීටරට මේ මයිරෝග්‍රම් එකක් ගන මීටේට මයිකෝගම් එකක් මේ ම අරිසල පෙන්වුවර කලුපාට පාටිකුලට මටස් අඩු කරන්න පුළුවන්න ගනමීට්‍රේට මයික්‍රම් එකක් අඩු කරන්න පුළුවන්න ඒ අඩු කිරීමෙන් එන සෞඛ්‍ය මේ වාසිය ඇමරිකානු දල බිලියන් එකැ දෙසම හහිට වඩ වැඩි ඇමරිකානු දල බිලියන එකැදසම හිට වඩ වැඩිීමේ ඔක්කොම පර්ේෂණ කරලා පෙන්නලදීපු දේවල් ඒැන්නේ පාටිකුලට මැටස් ගනමීට්‍රේට මයිකුග්‍රෑම් එකක් ටින් අඩු කරන්න තියෙන ප්‍රමාණ ගනමීටේට මයිකග්‍රම් එකක් අඩු කරන්න එතකුට එනවාසය තමයි අපි සෞක්‍යටම ෙත්තෙත්තුවලට ෝපරේෂන් වට එක ලෙඩරෝගවට යන වියදම බිලියන ඇමෙරිකාු ඩලෝ බිලියන එකැදස්ම හයකින් අඩු කරන කුලක් ඒවාසේ අවසාන වශෙන් පොඩි තව මේක් පෙන්න්නන්න කියල හිතුනම් දැම අපි ගස් ගැන කතා කරන හිද මෙ මේ ඩග්‍රම් එක බැලුවෝ මේ උඩම තියෙන්නේ පාර අයින අප දැකල තිවා ලස්සනටි ගස් හිතෝලතියනවා එහෙම ගස් මේ පලවිනි උඩම තියන එක තමයි ඒ ගස්සලින් මේ පාටිපිලට් මැටස් කියනෝ අල්ල ගඩපුුලෝ ඒක විසේ සත්්‍යය තියෙන්නේ සාමානයෙන් ගල දකල ඇතියර තාපෝල ලසනට බවල තින තාප දිගනර අයි කියලා ගහත් අන්න ඒ කොල විශාල ක්‍රමාණයක් තියෙන ගාත් අන්න එහෙම වුණට පස්සේ තාපෙන් එලිඒන් තාපෙන් පිටි පස්ස න්න කට්ටේට මේ පාටිපිලටඩ මැට එක ඇතුල්වීමම සහන ප්‍රමාණයකින් අඩුවක දැ මේ ගස් හිටවීම වැදගත්කම තමයි මේ ගස් වලින් එකක් අපිට ඔක්සිජෙන්න්තිික දෙනවා ඊට අමතර කොළම නගරාශිතව තියෙන රස්නේ අඩු කරන්න පුළුවන් විශේෂයම මේ ගස් එකනේ මේ උසට වැැමෙන ගස්වල් අමතරු මේ යට පඳරු වශයනු ඒ ගස් ප්‍රමාණයෙක් තියෙන්න අන්න එහෙම ඔක්කොම සයින්ටිපිකලි පෙන්නකු දේවල් හම තිබ හම මේ ගස්වලින් එපිට ග්‍රීම් ැරික්ම මේ කියල කිය මේ එපිට පදිගවේදිකාවේ ගමන් කන්න කත්වයයට මේ පාරය වාහන හිදා ඇති වෙන ද විල් න්න පුළන් ඒවුලොන් ගඩි එෙන්ජින් සලි ලිටන මේ ප්‍රශ්න වෙන්න පුළුව අන්න එහෙම එන ප්‍රමාණය සෑහ එ නැහැයි කියලගක් නෑ නමු එන ප්‍රමාණය සෑහන දුරට අඩු කරගන්න පුළො අපි මේ කතා කරේ අපේ ඇහැට පෙන් නැති නමුත් අපි නොදැනුවත්කමෙන් අපි දිගෙන් දිගටම අපේ ශරීරයට ඇතුල්ලෙන ි නොදනවත්කම හින්ද හෝ දැනුවත්කම හින්ද අපි අනාග තෙතවරුද දහයි පහලකින් ලොකු ලෝ රෝගාබාධ කීපයකට මහුණු දෙන්න තියෙන අපිට ඇට පෙන් ඇති මොකද අපි මේ කතා කරන වෙලාවෙ අපි දන්නේ මේ ඉතාමත් සීවිිත ප්‍රමාණයක්ඇ විතරයි ඒක හරිිකන් අර ඇන්ටර්ටිකාව වතුර පාාවෙන් ගැසියසගේ එක මුහදින් උඩට පේන ප්‍රමාණය විතර ඇපිදන්න මහදෙන් යට අපි දන්න ඇති විසාල් ප්‍රමාණයක් ති ඇිෙන සිටන ඔබට මේගමම අවස්ථාවක්ති තිබෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න सा तेदिसं हाधट प्रश्්न තිබෙන वानाम नना प पा अवस्थාවक लबा न पुළුව मेलागट माध्य हमोटापे कता बाहाट එකතු වෙන්නේ पर रामा्यं शय योचन करमीින්ही वायु संपत् कलबनाकरण सह चाति का आ, ओसोन एक आ, ना के आतक्ष सुग धर्म के ृति माहाता ने नामसरा එතම් ගල අමතතුම අපි අමත්‍යංශයේ කාරර්වාායයක් අපි දැනිසරට සැලසුම් කල තියෙන කාරර්වාාරයක් අපි ජැනට මොනාද කරලා තියෙන කෙනත් අපි සැලකතුමට මෙ විස්තර කරා මං ඊට අමතරව එතුමා කියපු කාරණාවට එකතු කිරීමත් තමයි කරන්න උත්සා කරන්නේ. එතකට වෛදතුමා පැහැදිලි කරා අපිට වෛදූෂණයට ප්‍රබල බලපැෑමක් ඇති කරන එකවාක් කොටසක් සංගටකයක් පාටිපිලට් මට හෙමනැත්තන් අංශූ. එතෝට අපි සාමාන්‍යෙන් පරිසරමාත්‍යංශේ අමාත්‍යතුමා ප්‍රකාශ කර පරිදි ඔටෝමේට ොලට මොටරන්සිම් අපි දෙකක් අපි දැනට නඩත්තුගන්න. මන්දෙන් පරිස රධිකාරය කොළම බත්තර මුලිකාරයාලෙත් ඒවගේම අනුවරකාරයලෙත්. එහැබයි ඔයදක් ඔයදක තමයි තතාම නිවර දත් පට ගන්නපුුවන්ග පත් පර පහිම පාත් විනිටි පහහි පට දත් ගන්නඩපු. ඒ ටකා ල ද ගන්න ලන්නන් මට හරිට ලාගන්න පුලුවන් මේ කොච්චර නිොත් කොද මේක විචලනය වෙන්න කියලා. ඊට අමතරව දැන් අපේ තිනෙන තම සෙස සංවේද කලනත්තක මණින්ඩ පුලුවන්හැ එක ට දාහයකතර දෝෂයක් වෙන්න්නවා. ඒ අපේ ගොඩක් තැන්ලද අපේ ජතික ගොඩනගලි පරස සංාන ස්ථාන කීප එක ස්ථාන ගණනාවක භාවිතා කරවා. එකකින් දලා දහසක් ගන්න පුළුවන් කොහෙ වාදුෂන වැඩිල ඒක තම නුවරහ ක් වැඩි කියල කියන්න පුලුව බත්තර. මරදාන එතකොට කොට බොරල් මේ ප්‍රේශ හුගක් වැඩි ඉතිං ඒටික අර අරක්කි තුමා පෙන්නුම් කරදිට ස පෙන්නු ක ල ම මීට වැඩ නොත්තිගේ පහට වැඩිනු ගනමට මයිකගේ පහට වැ ොැ කියල ඒසීමාව ක්ම අවස්ථා නිරීක්ෂණාව එකපුුණ අගරවල තිඒ එක මින් අපි ගොඩක්ලට ස මෙමැන තව කරම කොත් න පැසි සාම්පි කෙ. ඒක අපිරන්න රප කරන දඩනන්ගලි පර්ශ සන් ධයන් හිලා හහිකර දින මාසක් තන කියල ගලවාගෙන ල්ල එක ඇවරජිත්තම බලාගන්න පුලුවන් ය කම තුුණුටම ැනට ලංකාව මනින්න්න යදෂණය හැබයි අපි මේකතාව වැඩදියුණු කළ ගත යුතු අපි අමාත්තුමාගේ උපස් පරිදඒක ජාලයක් හදාගන්න උත්සාහ කරනවා රටේ කොහොමදවායදෂණය මනන්න කියලා අප ඒ සැලසමක්ක ඒට හැබැයි දැකතු කිරීමට යම් පිරිිවයක් අප දරන් රටෝමට කකටම ට්‍රන්ස්ටේ සාමන් ක්ෂහත ිිය හ ිතට ලක්ෂ හරයයක් කර වෙනවා ඉති ඒවා නඩත්තු කරන්නි හරි අමාරුව. ඉති ඒවා අපි කීපයක්වැ වැඩි කරග නට සේන්සර්ස් ල දලා දහසක්ගන්න ලංකාවපුර මනින ස්ථාන වැඩිකරගන්න තම අපි සැලසුම. ඉති ඉළඟටදැන් අපේ දවාහන පාහනගත්තුත් සියයට හැටට පහට හැටත් හැට පහත් අතර්්‍රමාණයක් වායදූෂයට වදුගෙනවා දීසල් වවාහනර වෛ්‍යම ප්‍රකාශර පරිදි අංශු ලින් සැලකයුතු බලපැමක් ඇති කරනවා. එ නටජනක්යි සල්ඩක්සයි ත් වාහනෝලින් තමයි පිටවෙන්නේ. එත අප කර්මාත ශාලා ගත්තොත් ඒවා අපේ හුඹක් අපි කාර්ි කරටක් නොන නිසා අප වාහනවලට සාපක්ෂෝ ගත් හම චර බලප පැමක් නෑ තින් අපට වාහන ඔට අපි සැලකිවුතු අවධානය කම කරන්නට වාහන වායුමෝච අරකුතුල අපි පිටවේදස් අටවසරේ දස් අට ඉදල අපි ලංකා ප්‍රියත්ම කෙනවා ප්‍රශ්නය කැහෝගේඒ එක යම්ම් ගැටලු තියෙන ඇතරවා තිබුණඋනත් මේ වැඩසදහන යටතේ වාහන පරික්ෂා කරගෙන වාහන නිවැරදිව නඩත්තු කරගන්න සැලකවුතු ලංකායි පිරිික්කින්නවා නිය අඩඩ ඉතිං ඒකේ දායකත්ය එකඒඒ එක හඩක් නැගැනෑ කවරුත්තේ වහන් ද අපි මනිදරම. ඒ දැනුවත් බව තියෙන එක හොඳට නරත්තු කරගන්න පොරට කරගන්න පිරිසකුත් ඉන්න ඒ සිද්ධ වෙන ඉතින් ඒවා පි වලක්වාගන්න කතම අපේ අමාතංශේ තුර ප්‍රහණමත්්‍යංශේම මොටරත්තු ප්‍රහන්ධ පාතය වගකි ඉතින් අර මෙඔය වැඩසහ පටන්ගන්න කලින් පුරෝකතන කල තින මේ වැඩසහ නොතිබුණොත් කොහොමද මේක ඉදිරිට මේ ඉදිරි අනාග වාර්දෂය වැඩි වෙන්න කිය තොට දැන්ඒ ඒ කරපු පුරෝකතනයක් එකක් දැන්ත් සංසන්ධන කළලල මර රෝගධනය කරපු මටවට යටටින් යන්න ඇතමේ වැඩසරහණය ප්‍රතිබල නිසා. ඒ අවශ්‍ය වැඩ සනඇත්තර දම් ප්‍රවාහණමතශ එකතු එක තවදුරටත් වාහන ඔ රින සටිකට් එකගත් එකෙටකොල්ල සරහට වැඩසරනක් සකස් කරන ප්‍රහණමත්්‍යයසිෙන් අප යාමාතේශ එකකතුවෙලා එක තමයි දැනට වාහන වාගේමෝචන වැඩසරහණේ තත්ව . ඊළඟට ඉන්දල ඉන්දරගත්තහම දැන් ඔබ දන්නවා බ්ලංකාවේ පරණවාහන තාම ගොඩක් ලොකු ප්‍රමාණයක් තියෙන වාහන පරණු පමණින් ඒ ඉවත්කිරීම අපේ ආර්ථිකයට ටිකක් අපහසුවක් තියෙනවා. නමුත් ඒ ැ පරණවට පරණවට ඇති කරන වායදෝෂනය වැඩි. දුම් පරිශණය පේල්ලන ප්‍රතිශතයත් වැඩි හරිදකිදී අපි මුලින් සැලසමුතිම පේල්ලනකට පේල්ලනකට ඒවාන භාවිත ඉවත්කිරීම තමයි සැසු . අමාරුවෙන් හන අන්නක වානයක් භාවිත ඉවත්වරීමට පෙළමෙන එක හරි කටක් එක ගැටලුවක් තියෙන හැබයි ඉදැ ඊළඟ වැඩේ ැ අපි පරිසරමාත්‍යශෙන් අප අමාත්තුමංකපදස් පරිදි ඉන්දන තත්ත්වරෝඩ්ම මාර්ග සිතයීමක් අපිශස් කන එක දැන් අපි දැනට ගනවා අනු දෙක ඔක්ටේ අනු දෙක ගේෙන ඉට පස්සේ අන පහ අනු පහ කියන ක අපි දස් දහටේදර පටොලියම් කෝපරේෂණ එකති එකතු වෙලා එක යුරෝෝමට යුරෝෆෝ කියන ප්‍රමිති එකන ඒකේ තියන අවක් වෙනත් සංගට ප්‍රමාණය නිශ්ිත කරල දින මෙන්න මීටඩක් තියෙන බෑ කියෙන ඒක තමයි ඉදනවල බුණාත්මක බාතර දැන්ග වෙනත් යුරෝපේ දටටවල්ල 5 6ක් කියල ඉන්දන ප්‍රමිතිි තියනවා. එකතුො අපි දැ අනු පහ ඉදනකද අප යුරෝෆෝල්ටයි ක අපි අබරේ් කලා නමුත් ඉහල ප්‍රමිතියෙන්යුතු ඉදන පරණවානෝට ගැවාමර අපේක්ෂිත ප්‍රතිබලය ලබා ගන්න බෑ එතකට අර දහනය වන ක්‍රියාවල හදලා තියෙන පරණෙන්ිෙන් නොට පරණ ඉදනයට ඉතින් ඒට අලුත් ඉදන ැහවගෙන ලක ප්‍රතිලාවයක් නෑ සොන්ඳ තික් මුත් අන්නේ අභියෝගය අපිට තියනු මේ ඉළඟට දැන් අපි ගල්ගරවාගේට ප ස්සර ප්‍රි හදනවද. මෙ මීටඩා අහිතකර සංගක නොතිබිය යුතු කියලා. ගල්ලංගුරු දැවිටෙල් පෙටල් භූමිතල් එකකට දසල් සියල්ලට ප්‍රමිති හදග න ැට ප්‍රමිති ර හට ද පහ ප්‍රමතිකට ට මක ප්‍රමිතිකට හ ගේ ප්‍රමිතිකට හ හ ප පර එතකොට අපේ වාහනත් ඒත් ප්‍රමි ව න වැට හ පමිතිය ප හ රක්න. වාහනෙත් අරවගේ දැන් අපි දැන්ගේෙනවාහන දැන් අපි දස් දහටදගෙන යුරෝෆෝ ප්‍රමිතිවාහනට පනණ ප්‍රමිතිවාන ට ඉස්සර දස් දහට කලින් ඕනු ප්‍රමිති ප්‍රමතියක් තිබුුණ තන වානගෙනකට එංජිම ප්‍රමිතියක ඉතින් එතකොට ඒ දැස් දාහටල යුරෝෆෝ ප්‍රමිතිය කියන්නේ මේක කිලෝමීටර දුවනකොට පිටව යුතු දූෂක ප්‍රමාණය මෙන්නේ ගෑම් මිග්‍රෑම් න්න මීටවට වැඩිබෙන් ැෑලලා ප්‍රිති ඇති. මනු පෙක්ෂරගම සාහතිකයක් දෙෙනඒ හෙම ර්‍රටක මෙම් දැ ඉන්දයාාව 4 හ ම දි පන කිය ම කලම ද මෙ ම මි ම ශ ම ඩ ෙක් පමති දන හෙම තම අපි ගේ දැන් දස් හට දලා ඒතිඒකට ගොඩක් පරණ වාහන බ ානය කරනයගහ ලකු විරෝතාව නමුොත්තා අපි සාකච්චා කරල යම් එකකතාටාව නම් දැන්ගෙනින් එන්න අපි ඒ විදිර එනවා දැනමුත් මේ තවේ මින්ද බෑි ිස්සරහටිස් හට යතුවෙනවා එකටත් අර ඉදනත් එක්කම වාහෙ ස්සර හට ඇතකොටදැන් අපි ඉඳන ප්‍රමිතිය මෙහම වැඩි කරගෙන නවා වාහනු ිතිත් මෙම වැඩිරෙන ඒ එක්කම අපි අවටවායිගෝලයේ තිබිය යුතු වයිදූෂණ තත්ත්වයත් අපට තියෙන රෙගුලසි රෙගුලාසි රං ලතින මේ ප්‍රේශයේ මීට වයදෂණ වැඩවි වඩ බෑග කියලා. එතමට අපි ඒකත් අරට සාපේක්ෂ අ අර දෙේ ඉහල ටයන එත්තක්ක මේ අපේ අ ප්‍රමිතිය වයදූෂණ මට්ටම අපි නිකුත් කලතින ගැසැනීමේදල දාතින මටම ඒකත් අපි ඉහලා නංවා ගත යතු. ඔන්නොම තුනමි ඉස්සරට සිරහට යතු වෙන අපි වාදෂණ අඩු කරන්න දැන ඒව කටයු කරන එතිකම වාහන වා දශෂන මන වපර මතුම කිවගේ සි කරන ඔන්න එකටක තමයි දයනට අපි තුන්ගින් කාරණයටටවත්තර ඇමත්තුම පකිව විද්‍යතුවා ිදත්තුහන ඇත්තටම අවශ්‍යය. අ ඇමත්තුමා කිවගේ අපි අච්චරම ඒකට ඉස්සරහට අපි අඩු කළ යුතුයි ඒකට තියනෙන බදුු ප්‍රමාණ ටක්සක අඩු කළ යුතුයි තොක මයි ප්‍රවාර්න ත ජන ඒසාකච්ා පාත්තම යනවා. ඒ ියෝග ගොත් බත් දන්න ි දන්න අපියෝ ගත්න අ ල කිිමෙට ගානක් සීමාවත්තිනෝ බැටටිය යම් කාලයක දක වත් කර සිද ව ඊට පස බැට වත්න ඒකත් පරිසයටටත්ම දාහරන්ටෙන් ඒවා ප්‍රශ්න ඉතින් ඕහ ම අපට තින් අපියෝග ඒවා ඒවා කොමර විෂන්ඳක ඉස්රහට යමතම අපි අපේක්ෂා. දැන් අපි විදිරිබල අතංශතික එකතු වෙලා අර චාත්කරන තැන් ලංක දැ ගමනක්්‍යයන කොට. පෙටල් හාව ක්මට මේ චාච් කරන්නත් බෑන ඉතිං මේ ගමනක්ැනකොට චාච් කරගන්න බැරිනම් කෙනෙක් වාහනෙන් ගමනක් ඇන්න පෙළබෙන්නේ. ඉතින් ඒවිදිර ටාජින් ස්ටේෂන් ලංකාවර වැඩි කරන්න සැලසුම් කරල දන අනික්කතර දැන් කෙනෙකට හිදන පපුළුවන් වැරදි මතයක් තියෙනවා ඉලෙක්ට්‍රික්වාහනය ගියත් අපේ ලංකාවේ තාමත් දැවි තෙල්ලොලින් නිෂ්පානය කරපු විදුලිය ජනය කරපු විදුලියන මේ ජාලයට එකතුවෙන්නේ තකොට ඒකෙන් චාච් කළහම වැඩක් නැහැනේද කියල මතයක් තිය. හැබයි එහෙම උනාා වඋුණා. ඒ තවමත් ඒ අපට ඒක ප්‍රෝජනෝත්කින්කතම අපේ අමත්‍යේශ දහසන මක් නිසාද දැන් අ ජනය කරන්නේ විතෙල්ලලින් පොසිල ඉන්දනවලින් ජනය කන විදුලිය කරන්නේ ක්‍රමමත් පාලනයක් ඇති තත්ත්වයක් ඇ ඉදිලි බලාගාරයෙ ජනය කර උත්පාධනක නිස්ානයක උදාහන කිෙර නොරොච්චෝ ඒ විධිමත් පාලනයක් ඇතුව ඒ දහනය කරන ඉන්දනවලින් සැලැක යුතු උපරිමයක් ශක්තිබට පරිවාතනය කරගන්න ක්‍රමයදකින් තම ඒ එක කරන්න. එතවට ඒක සම්ප්‍රේෂණය කල විදුලිත් පදධ ්‍යහාරහාවෙල වාහනයක් චාචක හම අප යන ශක්ති අඩුයි. අපි වාහනයක් වාහනයකට තෙල්ගහලා ඒ වාහනෙන් බලය තිය උපාදනය කරගත්ොත් ඒ දහන වෙන ඉදනවල කැඩික් වලිවික ගත්තුත් ඒකින් සැලක ියුතුමාන අපත යනවා. ඒ ඒව දෙක සංසදනය කළ හම තාමත් අර ඉදන බලාගාරයක උත්පාදනය දහනය කරලා අපි ඒ විදිලි බල පද්ධනය ඇතුකොරල වාහනෑ චාචකර ගත්තු ඒ ඒ ප්‍රමාණය අරට වඩා ප්‍රතිඵලදායකයි. එහනිසා තාමත් අපේ ගවිඩ ගැන ජාලය චාමත මේ පොසල ඉන්දරලින් ජනය වුණට ප්‍රතිශතය ලොකු ප්‍රමාණයක් වුණා වුනා එහම ඉදන එලෙක්ටික් වාහනයක් චාච යන තාමත් ලව ඉතින් මේ ජාලයට එකතු වෙන විදුල බලය පුළුවන්රම් පුරාජනි වලික්ය මේ එකතුක කරන්න පුළවුවත් අරපති ල තව ඩි ගන්න පුළවා ඔනන්න කමයි සැලස්ම ඉළඟට දැන්ම අපි සැලසුම් කරන බලන්න පුළුවන්ද කියල මේ චාච් කරන තැන් සෝලාවලින් එතන සෝලා ස්තේෂයක් සෝලා පැන හයි කරල එතන වාහනයක් චාකරනයෙ පොඩ ඒත් ගැටල සසාත දේ. ඒව සිදුන් හර කරන්න කහොමද කියලද में सोला ोला එක බටයක් चा ක තව කාරයක් चाාති කෙන යම් වෙලාක්න तो ඒක කාරක අනකනට එක ච උද දखන යක්න තු ගඩක් ලා ර රින්න බ ති ඒවා ඒවා ගැටල මොට ශී ्याලති අප වෙලා හරන්න ළලන්තර මේ जाාලම අපි ගිඩ්ඩ එක අපේ නැන ජාතික දා ජාලය පුළුවන්තරන් පුුණජන්නේ ලසක්තින් ෝෂණය කරලා ඒ හර චාජ කරගන්නෙ තමයි ඇතරම අපි අපේක්ෂා පුළුවන්තරම් එතමටමං තව දෙවල්කිවො තින් අපි ඇතරම මේවා මාජන තවර දනගන්නත් සලස්සන්න ව අපිය අර ජනතට මධ්‍යම් පරිසරතිකාරරි අප අරවායපුුණනත්තුක යි මන උප කරන දැනගේ වකට ඉන්ඩෙක් එක ප්‍රදර්ශනය කරනයිති ගුඩාධනෙ තාම එහෙම ලොකු එක ලොක උනන්දුවක් තාම දක්න බා පේන්නේ අප ක් පුළුවන්තරන්ඉති උත්සාහ කරනවා ගැන සැලකවුතු අවධානය ව නිසුන්ගේ යොමු කරලාර කාලගුණේවාගේම අදවාදෂය හොඳ ත ැද කියලා බලලා ගමනක් බිමක් පෙටත්ව තරමට අපි අපේ අවධානය පුළුවන්තරන් දිනාගන්නවා. එතකොට යදැන් අපි අමත්තුමත්වර ගැට ප්‍රශ්නයකොත් ඉදිරිපත්නාර දහනය විවෘත ධාහනය හන ත අපේ අत्ම උපරදි තියवा रे ක්ති ස ුදධ තාහ මුති කවරුත්තර ද පොලති රහම දාන කනට කවරුත් ගේ ද බල ක ෙක් इති ක හෑම කनेෙක්ම තමතමම පුළුව තරයි එකඒ මදින් උස්සාහරන්න තරු පලසි ල නපු පුච්චනක හැබයි කෙනෙක පුුවන් නර පුච්ාක කියන්න එක කලමක්ම න මේක පරිසරයකෙන දක්න උනන්දුව දක්වන කර පුළුවම යක කරන්න පා කියල එමනත නිතිමැති ආවාරගන්න උනත් අවස්ථාව තියෙනු. එතකොට දෑසර මන් තවටියක් මේ අපට තියන අභියෝග ගැන කතාකළත් ද වාහන දැනට මියනටක් විතර වගේ වාහන තියෙන ක සීට පනහක්ම තියෙන ත්‍රීවීලුයි මෝටසයිකල් ත්‍රීවිල් මෝටසයිකල් සැලිකයුතු දායකත්ත් දක්කනො ඇත්තරම මේ. එක හැබැයි මේ අධං කාරකක් වගේත් හම ඉතරම්ම නැතිවුනත් ඒ වානු ප්‍රමාණය වැඩිනිසා සිකින් සලිකුතු බලපෑමක් තියෙන. තර අපි මේ තනිතනි වාහනයනට දම තනිතය වහන්කර ප හෙට් එමිෂන් කියලි කියන්නේ ඒක පුද්ගල විමෝචන බැලුවොත් දැි කෝචයකත්තුත් පෝචිල අප තාම මිෂ ස්ටන්ටන්න ඕන න්ජමගේන්න පුලුවල්ලන්කාවට ැ අපි දුම්රද වරද තාාරගෙනවටත් ප්‍රමිතියක් සකස් කරගන්න. හැබැයි ප්‍රමිති නැතිව නනාාවනත් කෝචයක යන ලක ප්‍රමාණය ලොක ගඩත් දෙනට එක පාරයන්න පුලුව පිට යොත්තම පිටට මේ දුම්රිය තමයි ප්‍රචලිතම ගමනගමන මාල්දේ. අපි ඒ අත්ර ඟා වෙන්න කවද අපි අපිියයෝග තියන අපේ ආර්ථිකය ශවිමත් නැහැ එම යන්න නමුත් අපි කොහමර ඒක තැතකරය අන්න නමකද ඒ ඒක පුදගල විෝජන ප්‍රමාණ හරි අඩු දැන් අපි මේ බස්සල මනිස්සු අපි බස්වල්ට බැන්නටකර රදුරුන් ඒ වගේද අම්මම් දාවන රටාව ආද එ ලි ඒවට රොස් පැවරට ඒක ඇතරම අපි ගුණාත්තබය වැඩිකරල පබ්ලික් ට්‍රන්ස්පෝර්ටහ පොදු ප්‍රවාහණ වැඩිදියුණ රීම තමයි ඇතරම මේ රට අවශ්‍ය දේන් එතකොට අපට ඒක පුදගල විමෝචන ප්‍රමාණ අඩුර ගන්න පුළුවන් ඉති අ නමුත් ඒව ගුණාත්තු කව වැඩි කරන්න නොකරද මිනිස්සුට මහජනතාවට ඒව උනන්දුවක් ඇතිකෙන ඇත්වට ඒවා අත්තරම අපි වර්ධන කරන ප්‍රහණම තංශති අපි ඒව සාකච්ඡා පවත්සෙනවා මත්ම ප්‍රදස් පරිදිී ඒවා අපට තින අभිෝගමින් අපේ සංස්කෘතිය සමහරට මිනිස්සු තනවා මේ වාහනයක් තිබී හොදයි කියලා ඒ වාහනය ක කම අප කන හොඳයි කියලන නමුත් මේ පොදු ප්‍රවාණයනක තම පරස පත්ති ගතත් කත්ත ොද පයි න යිසිකල න ඉරත් හොද ර නිදල්ලන්තු තානපිත්තුමිය බයිි කලේ ඇයනක චරපු පලලාති වුණ එක ඉතාම අපි අපි අත්තන මේක ආදර්ශයට ගතයතු දෙයක් නමුත් ර අපේ ආරක්‍ෂාව පිළිබඳාර රථවාහ රිගෙතුරෝුන්ගේ විනය ප්‍රශ්න නිසා අපි ඒකත් නිවරති කකගත් අප බයිකල්ලු ගමනාගම යන්න පුලුණන චතරම ඉතාම හොඳදයි දැන් ෛ්‍යතුමය මහිදන වයිදරු ක්ඩෑයමක් ඉන්නවා. මේ වෛදරු විශද්ධ්‍රතිකාචාරරු කණ්ඩායමක් මේ බයිෂකල් පතින කණ්ඩෑමක් කදනට කාරලට බයිසි කලෙන් යන්නමං කාරග ගෙර තිබ්බාගක සංකල්පයක්ත්තෙක් බයිෂකලවටනවගේ එහමටයකු තින්න ඇතතුරම පරිසයට ආදරය කරන පිරිස් එහයට අපි පුළුවන්තර ප්‍රචාරදීල අර බයිෂකලේනක අප නි සස්කෘතිය තින වාහන කන හොඳයි වගේ අරහමතයක් තින අන්නන්නේවා ඉතින් අපි පුළුවන්තරන් දුරගෙන පරිසරයටට අප ආදර කරනවා ඇන් අපි බශසල කෙන ව නාව මතයක් ොඩනාග පුලන ොඳයි පයින්නන ත්වොන් පයින්නන මර දුරක් ලොකුදුරක් යන්නබ. ඒව අප ති අපි ෝගිසරයි. එතකොට තවගත්තත් අපට තවතියනවා ලංකාවේ විතරක් කියලා කාරගත් වැඩින්ගන්න මේ සමහරට මංර කලින්කව සේන්සර් සෙන්සර් හහිකල තින ලංකාේ තැන්තැන්වල ඒ ලංකාවේ සහරවස්තුවල හැම සන්සරක එක පර වැඩිවීම පෙන්නුම් කරනවා. ඒක අපි හිතනවා ි දන්නේනෑ සාහම මේ පිටවලින් එ අපිකට කියනන්තර් මහදව අපික වායදර්ශණය කියල අපි හිතනව විශවාසරන්නා හෙමික් තමයි කෙලමුක දියාවේ අර එහම අප කියන්න බෑ පැහැදිලියෝ ගනා කියලලා නමුත් අපි විශ්වාස කරන පිටකින් තමයිඉන්න කියලා. යමොකද මේ අගල්ලගුරලිින් දහනය කරන බලාගර බහුලෝ තියනවා මේ විදේශ රටවල අප ටආසන් රටවල්ලල් ඉතිං අපි එහෙම දන්නේ නෑ නමුත් අපි පර්ේශෂණ කර යුතුඒ එක අතුරගන්න. ක අර අරවාගේ දෙයක් වෙන්ඩ බෑ කිසිසේත්ම මේ ලංකාේ හැම තනම එකවර වැඩිවෙන තැන්තියෙන. වැඩිෙන අස්ථාති නක්තෝම්බර හම ගො විටර මොන්ස සුලං ධාරාක එෙම සංසන්ධය කළ බැලූ හම පේෙනවා එක පාර මේ සමන්ට පිට නවක් කියලතා පිහිටන්. නමුත් අපට එක පර්ේෂන අවස මේක්ෂේත්‍රී ඊළඟට පර්ේෂණ බහල අවශ්චයි මේක විද්‍යාවට සම්බන්ධ දෙයක් ඉතින් මේ පුළුවන්තර පර්ේෂණ කරන්නටන මේ තවකක්ම කිවොත්දපේ මේ සෞඛ්‍යමතර්ශ අප පර්ේෂණ කරහම මේ අඳරනගන්න ලැබුණ දැන් අද වායදශණය වැඩිනාම් අනිත් අනිදදට හෝස්පිල් ලඩමිෂන් වැඩි සවසනබද සම්බන් අනහම සම්බන්ධාවක අපට දකන ලැබුණ. ඉතින් ඒ හරි වැදගත්ත ඒ ඒව පර්ේෂණ ඒවාගෙන් අපට ලොකපු ප්‍රතිපත්තිේ ීරණ ගන්න විසාර දාකත්තක් ස ලබාගැන්න පුළුව මටි තමයි මංගේ යිතා කෙට කිය උත්සහ කරේ අපි අමාතේශකට ගන්න පතිපත්තිමේ තීන්ු තීරණ ඉතින් එකට අපි අමාතංශ ඒ පද ව ම ක් න තමයි පෘත්වත්වයනක විදතරු ගොක් බාගන පරිස ම අධිකාරීමමගේම ්‍රාත්මකන ර පට ලින් පේන ක්‍රාත්ම කන ොටර වාහ ර ප්‍රාත්මකායදන වා ්‍රියාම කායදන ොඩක් න පරශමාන්තංශ මලික්ත්ම පිත්ම ො මර මීලක සම්පත් දායකයා. නීතිය පිළිබඳ නීතිචඥ සහ පරිසර ක්‍රාකාරී ආචාරය ජකත් ගුණවර්ධන මත. ස්තූතියි සීලදනාගෙන් අවසර මට කතාගරන්නකිවේ වායුදවිශණයට සම්බන්ධයෙන් තියෙන නෛතික ප්‍රතිපාදධන සහ නයිතික අභියෝග පිළිබඳව. මම මේක ෙදා ගෙන තියෙනවාම් ප්‍රධාන කොටස් තුනකට පලවෙනික තමයි ස්ථානීය ප්‍රභව එකැන කර්මාන්තශාලා වැගේ ස්ථානවලින් ස්ථානය ප්‍රභව කිය ලපි කියන්නේ ස්ටේෂන් රිෝස ඉංග්‍රසි ස්ථානය ප්‍රභවලින් සිදුවන වයදූෂණය සහ ඊට අදර නයිතික තත්ත්වය. දෙවවෙන ජංගම වයවිම්මෝචන එම නත්නම් වාහනවලින් සිදුවන වයදූෂණ තත්ත්වය. තුංගනයක වෙනත් තත්ත්වයන් ඒක කියන්නේ කලින් කතා කරා වගේ. දවාසිතව නැත්නම් පොලිතන් වගේ ද්‍රවී පුච්චලලා ඒ වගේ දෙව වලටින් සිදුවෙන දේවාල් දුර් මම් මේ තුනුකට බෙදලා මම මෙතනදී මේ නීටික තත්ත්වය කියන්නේ පලවෙනිියමෙන් අපි ගත්තොත් ලංකාවේ නීතිමේ තත්ත්වත් මම මේ එක්කම කියාගෙන යන්නම් මුලින් අපි ගත්තොත් ස්ථානය ප්‍රබව නැත්නම් ටේෂන් රිසෝසස් කියනඒවා ලංකාවේ කොහොමද පාවිච්චි කරන්න කියලා ලංකාවේ කර්මාන්ත ශාලාතිීනවා නිෂ්පානනා අතනතියනව වෙනත් තාතන තියෙනවා මේවැයින් යම්කිසි විමෝචන ප්‍රමාණයක් පරිසරයට මුදාහරනවා. එතුර පරිසරයට මුදාහරෙන විමෝජනයන් පාලනය කිරීමට තමයි ප්‍රධාන වශයෙන් නීතිය උත්සාහ කරන්නේ. එකනිසා විමෝචන මට්ටම් නැත්ලන් එමිෂන් ටන්ඩ කෙින් සින්ගේන විමෝචන මට්ටම් නිර්ණයරලා විමෝචන මටම් තියෙනවාදක එක පරීක්ෂා කිරීම තමයි මෙතනැදී. ධහන වශයෙන් කරන්න මෙතන විමෝචන කටස් දෙකට බෙදෙනවා එකක් තමයිවායු විමෝචන හැත්ම් ගැසර් සෙමිශන්ස් දෙවෙනි කොටස තමයි අවලම් බිත අංසු ැත්නං සස් පෙන්ඩ පාටිකලට මටයිස්පම් කියලාලබි කැටියෙන් කියන කොට්ට අශය එතුර මේ දෙකතුනටම ආවශ්‍ය ප්‍රතිපාධන තියෙනවා මේ ප්‍රතිපාධන ප්‍රධාන වශයෙන් ජාතික පාරිසරක පනතයට තේ තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ හැබැයි තමන්ගේ බල ප්‍රදේශයක සිදුවන වායවිමෝජනයන්ගෙන් ඒ ප්‍රදේශය තින කර්මාන්තයක් වන්න පුළන් ව්‍යපාරික ස්ථනයක් වෙන්න පුළුවන් වැනි ඕනම තැනකින් දාහකයක් වෙන්න පුළුවන් එවැනි ඕනම ස්ථානයකින් පිට වන්න වායුව නිසා ජනතාවට ප්‍රශ්නයක් වෙනවනං ඒකේ ප්‍රධාන වගකීම පැවරෙන තවත් අආයතන තමයි ප්‍රදේශය පලාත්පාලන අයතන එකනිසාි ගොඩක් කලාවට මේ ගෙන කතා කන්න කොට මේ උපමාණයන් මේ මේ වැට අවශ්‍ය දත් සපය මදධ්‍යෙන් පස රධිකාරී වගේ න්ට අපිහිතනවා ආයතනයට තනින් මේකට බලය තියෙන්න්නේ කියලා නමුත් ප්‍රධාන වශයෙන් ගත්තහම ඒ ප්‍රදේශයේ පළත්පාලන අයතනයට ලොකු බලයක් තියෙනවා මොකද අපේ රට පලත්පාල නායතන වර්ග තුනත් තිනවා වහකර භානකරස භහසා ප්‍රදේශය සබ ය පත් පුන මකි වා තන්ගේ බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පිබඳව ප්‍රධාන බලධරාව වෙන්නේ ඒ පළත්පාලන අයතන ක ලෙකින් සා අයතන වලටත් අතහරිය නොහැකි ලොකු වගේකිීවක් ලොකු ලයක් පවරලති නවා මේ වගේ දෙකරී මැතිියත්වෙන්න ඒ වගේම මේ ප්‍රභවයන්නිසා සිදුවෙන ලම්ිටශු නිසාහ නැත්නං දෂිතවාය නිසාහ යම්කිසිේ ජනජීවිතයට මහජනය අයට පිඩාවක්සිදුවෙන් වන ඊට විරුද්ධෝ කටයුතු කරන්න පළත්පාලන තනයටත් පොලිසියටටත් පලතල තියෙනවා.ක නිසා මේ ස්ථානය ප්‍රභවයන්ගෙන්සි දුවෙන පරිසර දෂණය සම්න්ධයෙන් ජතික පරසරක පනතය ැබන පතිාදනවටමතරව පීඩාකාරිය අගඥා පනතඒවගේ අපරාධ නඩිජාන් සංග්‍රහය වගේ පනත් ොලිනුත් ඒ අදා අයතන වලට පබලබි තින යගම පාත්පාලන අතන වලටදාල පනත් මා නකර භගඥ්‍ය පනත නගර භාඥා පනත හෝ ප්‍රදේශය සභහ පනතයටතය කටයුතු කරීම හැකියාව තියෙනවා දෙවනුව ගත්තොත් එහෙම ජංගම ප්‍රභහවම ඇත්නවාහන වලින් සිදුවනක්කම මට කලින් කතා කරපු වයි ද සිංහ මාත්මයත් ඒ වගේ මැමති තුමත්ඒ වගේම ධර්මකීති ත්මයක් තිදෙනාව මේවාතුවෂන් යට වාහන කොහොමද බලපානන්න කියනක කිව්වා වාහන වල තියෙන දුමෙත් තියෙනවා උපමාණයන් පනවලා ඒ නියෝග පනවල තියෙන්නේ පරිසර පනතියක්ත්තේ උනත් ඒ ක්‍රියාත්ම කිරීමේ බලය තිෙන්නේෙ මෝටර් රත අඥා පනතයටතේ මෝටර් රත දෙපාර්ව වේන්තුට ඒ අනුව තමයි ඔේ දුම් පරීක්ෂණ ස්ථාන දාලා තියෙන්නේ මිට අමතරෝ පොලිසියතිීනෝ බලතල යම්කිසි වෙලාවක වාහනවලට හානිකර මට්ට මේ පාරභාෂක දුමාරයක් මැත්නම් අදුරු දුමක් විට කරගෙන ගීව එවැනි අවස්ථාවකදී වාහන ලට ුද්ද ටයුතු කරන්න පුලුවන් ඒ නිසා පෙන්න කළුපාට හෝ නැත්නම් අතුරුවර්ණයක දුමක්කෝ පිටකරගෙන ආහනයක් ැනවටම් පාරය අනික්වාහනුවලට බදාවක් ඇතිවෙන ආකාරය මට්ටමකින් එවැනි අවස්ථාවල්ද කටයුතු කරීමට පොලිසියට බලතල තියවා දෙවගේම වය විමෝචන මටම් පිළිබඳව සෑහමටත්වේ නැති වෙලාාවකද වැඩිරීක්ෂණවාර්තක්ඉල්ලා සිටින්න පුුවන් ැම්මේ දුම් පරීක්ෂණය පිබඳ මටත් ගැටලු තියෙනවා බ සමහරත් ප්‍රස්නැහු අමතුමා කියනෙන මටත් ගැටලු දයෙනවා මත් දකිනවා මේක හරි හැරි ක්‍ර්‍යත්මක වෙනවා නම් මීට වැඩිය අපිට වාහනෝලිම් පිට වෙන වායු විෝජනත් වාහ නෝලිම් පිට වෙන අලම්පිත අංශුත් අයිංකරගන්න පුලුවන් කියලා හැබැයි මේ සියල සීයක්ම අපිට එතනින් කරන්න බෑ එකක් තමයි අපි දන්නවා ප්‍රධානනග හැමේ එකමගත්තහ ම අද ලකාේ ය දකම ප්‍රශ්නයක් තමයි වාහන තදබදය වාහන් අදබදියදී වාහනේ යන්ත්‍ර එන්ජිම ශස්තමටමට වැඩිය අවුමටමකින් ක්‍රාත්මක වෙන කොට ඉදන්නන අර්ධහනයට ලක් වෙනවා ඒ අර්ධදහනයට ලක් වෙන ඉදන නිසා පරිසර දූෂණයක් සහ හානිකරවායුන් පිටවීම සිද් වවා. ඒවාගේ දවල්වල්ට අපිට නීතියෙන් විතරක් කරන්න බැහැ ඒවා අප සැසුම් කරණය කතස්තක් වශයෙන් සැසුම් ොලින් හදන්ටෝන දේවල් නමුත් හිතයට ප්‍රධානකාරිභාරයයක්ඇතිේනවා මීට ඩිය සක්ක්‍රිය කාර්භාරයක්තියෙනවා මේ වාහනවලින් වෙන දේවල් නවත්තන්න. මම හැමදාම ගේ ෞද්ගලික මොලධර්මයක් පෙදියට විශවාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේ දෙේවල් යාමනය කිරීමටයුතු පරීක්ෂ කිරීම කටයුතු ප්‍රධාන වශයෙන් රාජාන්ශයෙන් සිදුව ුතු කියල. කොට වාහන දුම් පරීක්ෂාව එවැනි දෙයක් මේ මෙවේ සිදුවන්නේ ෞද්ගලිකා අඇතනව වඩින් එක නිසා මට එතන තියෙනවා යම් භිවේචන ගන්නනාවක්. මගේ අපේ රතේ බලධාරීන්ට අවශ්‍ය රැස්වී මොලදී පෙන්නල දීලා තියෙනවා මේවා වෙනස් වී හිතුයි. මේ අයතනවලට මේ කරන්න බැරිනං රජයට පවරාගෙන රජය හරහෝ කරන්න කියනෙම නත්න ඒගොලන්ට මීට වැඩිය ඒගොලංග ප්‍රමිතියකට ලක්කල්ද මේ සිද්ධ කරන්න කියනෙක් මොකදයි හමේකම යන්ත්‍ර සරුමාරු තුයි කියක ම පිගන්න නත්නම් අපිට වැරදි පාටාන්ගන්න පුලුවන් ඒක ගැටල බඩත්තින ම මේමකෙන කතා කරන්න මමට අදාල දෙයක්නවෙයි. හත් මම එක කිවවමකින් මේ ප්‍රශ්නයක නැගෙන හිද ඒ මතෙත් එක් ම ඉන්නවා ඔබ හපු ප්‍රශ්නවල ව අංගුතාවයක් මතකසා ගැටලක්නෑ මෝකද. දශකේකට ආසන්න කාලයක් ඔය කතන්දරේ සමාර්තැන්ගලද කියලා තියෙනවා. එතොට වාහනවලින් එ මට්ටමේ අපිට පාලනය කර ගැනීමට වැඩිතුර උපාංග සවිකිරීමට අවශ්‍යනං. එවැනි වැඩිදුරු උපාගයක් සවිකරීනක බල කරන්න නීති අත කරන්න පුළුවන් අවත්‍යතුමාගේ නියෝගයක් යටතේ ජාතික පාරිසරික පන්තේ විසි තුන්න ඩ්ල ගන්තී යටේ එතකොට ඒ වගේ දෙයක් තාම ලංකාව කෙරලා නෑ. නමුත් යම් කිසි දෙයක් අපිතුම අවලම්භිතාංශර රඳවනයක් වගේ උපකරණයක් තියෙනවාවනම් ඒක වාහනයේ පිටාරදුම් පද්ධ තියට සවි කරන්න වගේ දෙයක් අපිට යෝග කරන්න පුළුවන්. එමනත්න උත්්‍රේ රකයකින් යම්මකිසි දෙයක් වෙනස් කරලා වෙන ්‍රවයක් බොඩත් පරිවර්ත උත්්‍රේයරකයක් කටලටි කනට කනුවට එකක් වගේ දෙයක් සවිකරන්නකි ල අපිට අවශ්‍යන නීතිගත කරන්න අවශ්‍ය ප්‍රතිපාදනය දැන්ටවත් නීතිය තියෙනවා මේක පවිච්චි කල් නැතිව වනත් මේ මෙවැනි දේට ඉඩකඩ ජාතික පරිසරික පනතේ තියෙනවා නැත්ත නැෑ. ඉඩකට තුන්ගවැනි කොඩස තුංගනි කොඩස තමයි. ප්‍රභවයන්ගෙන් සිදුවන පරිසර දෂය ත්තනවාය දූෂණය ගොඩක්වෙලාට බේක වෙන්නේ අහිත කර ද්‍රවජියය ගිනි තියෙනක. ගිනි තියනෙකටන නෝගයක් තියෙනවා ජාතික පාරසරක පනතිෙන් මට එතන පොඩි විවේචන තියෙනවා ඒක කැටලුවක් තියෙනවා ක්‍රියාත්ම කිරීමේදී නමුත් ඒක අපිට අදාළ වෙන්න හ නමුත් අපිට ලේසියම්ම කරන්න පුළුවන් මාජන අන්න්න පේඩාවක් වෙනනාකායෙන් යම්කිසි ත්‍රක්ගයක් ධානය කරනවානං. එවැනි අවස්ථාවකදී ප්‍රදශය පළත්පාලන අඇතනයට බලතල තියෙනවා ඒ තමන්ගේ අදාද පනත්තුොලින් මහජන සෞඛ පිබඳව තින ලතල සහ හජන පීඩා වැලක්වීමේ බලතල තියෙන ඔබේ බලතලවලින් කැමති බලතලයක් පවිච්ි කල්ල කටයුතු කරන්න පුළුවන්. දෙවැනි තමයි පොලිසියට බලතලතියවා හජන් පීඩා වැලක්කීම සඳහා තියන පතිපාන පාවිච්චි කලා එවැනි ආයතනයකට රුද්ද නෛතික ක්‍රියාමාර්ග ගන්න ඒවගේම ජනතාවටත් තියෙනයිටියක් මෙවැනි ස්ථානයකින් තමන්ට පිඩාාවක් සිදදුුවෙනවා වනම්. ඒක සමහකට සිද්ධ වෙනවනම් හජන පීඩා නඩුවක් හෝ මන්ගේ එක පවුලක සිද්ධ වෙනවනම් පෞද්ධලක පීඩා නඩුවකට එන්න. මේක ලංකාව නීති පදධතිය තුළ තියෙනවා. එක නිසා දහනය වැලැක්වීම සඳහා. පරිසර පනතේ තියෙන් ප්‍රතිපාදර ප්‍රමාණවත් නෑ කියන එක කිසිසේත් රාජ්‍ය අන්සේ පැත්තෙන් ගත්තහාව නිදහසට කරුණක් නොවේ. දෙකට වෙනත් ප්‍රතිපාදන තියනවා වගේ මේක ප්‍රාන වශයෙන් ක්‍රියාත්ම කළ යුතු වෙන්නේ පලාත්පා නනායතන ද ම මේ කතාව කියන්න හේතුව තමයි ඔබ තුහන්නලට පේන ඇති ඔබතුමියන්ල පේනවා ඇති පළත්පාල නායතන වට මේ ජංගම වා විමෝචන කටයුතු හැරන්නට ස්ථානීය ප්‍රභවසා වෙනත් ප්‍රභවෝල ඉින්සිදුවන වායදෂණය වැැලීමට ප්‍රමාණුවත් ප්‍රතිපාදනය තමන්ගේ පත්වො තියෙන හැබයි කවදාවත් අපි සාමා්‍යෙන් අහෙන්න්නනෑ ඒ ඇතන. මෙම දට ැදිහත් වවා පොලිසි ැදිහත් චවස්ථාාව තියනවා මජන පීඩා අඩුකරවලින් නමුත් අපි දන්නය පලාත්පාලන ඇතන මේ වඩගකීම යුතුකම කොයිතරඳදුරට කන්නන අදිකිරක් කළ යුතුයි. එම කරන්න නැත්තම් සමාජය වශයෙන් අපි ඒ අයගේ යුතුකම වගකීම පෙන්න්නදීලා ඒ අය මේ දේ කරන තත්ත්වයට පත් කළ යුතුයි. එම ම අදහස් දැක්වීම මගේ සම්පින්න්්ඩනය කලා ඔබට යම්කි ගටලුවත් තියෙනවානම් පස්ස හන්න පුලුවන් ගොඩනම් ප්‍රශ්යක් ම දන්න ප්‍රමාණය වට උත්තර දෙන්නම්. ආයිසරයක් සම්පිටනය කළොත් මම නීතිය ක්‍රාත්මක වීමේදී. ජංගම ප්‍රභව ස්ථානය ප්‍රභව සහ වෙනත් ප්‍රභව කියන තුනකට බෙදවා. මෙයින් අපි ගොඩක් වෙලාට දකින්නේ ජංගම ප්‍රභව නැත්න වාහන වලින් සිදුවන පරිසර දෝෂශණය මිට අමතරව ස්ථානිය ප්‍රභව කමාතශාලලා ්‍යපාරක ස්ථනාවගේ ස්ථානවලින් වෙන දෙවැනි කරටේ. ඊළට මනුෂ්‍යයන් විසින් කරන අවිධමත් ක්‍රියාවල් වල විශේෂයෙන් දහන වගේ දේවල්ලොලින්. දාහක වගේ දේවල්ලොලින් සහ ආධහනාගාරෝලිනුත් වෛ දූෂණය වෙන අවස්ථාවල් අපිට තියෙනවා ලැබිලා. ආදහනගාර හරි ප්‍රමිතියට නැත්නම් එවැන් ලොකු හානයක් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා ජන ජීවිතයට එවැන් දේවල්ලොට නඩු කටයුතු පව අපි අතතයේදී කියලා එ වහල දාන්න කටයුතු කරලා තියෙන එක නිසා මේ ඕනමත් දෙයක් පරිසර දූෂණයක් වෛදූෂණයක් සඳහා ප්‍රභවයක් විය හැකි එව නිසි ප්‍රමිතියට නිසි උපමාණයන් තියටත්ව නීතිරීතිවලට අනුව කටයුතු කරනවනක් අපිට මංහිතනවා මේ ආයුදූෂණයෙන් වෙන්න පුළුවන් හානය අවම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අ ධම කෙටමත් මේ අන්තිමට කිවූගේ ඉදියාව වගේ රටකින් එනවන අපි ඒ අපේ රටේ නීතිවලින් වලක්ොඩ බැහැ ඒ අතර්ජාතක මට්ටම මෙින් දවිපාර්සික වටමෙන් හෝ ෞචෝර්ෂක මටමෙන් හෝ විසඳ යුතු කරුණක් ඒය රන්න යන ගොඩක් දේවල් වැඩ පැවත්වීමට රිහට නීතිය ක්‍රියාත්පක වෙන සදර්ධයක් තුළ ම නැවතත් තරක්වනවා හරි හැට නීතිය ක්‍රියාත් වන සදර්භයක් තුළ අපිට හැකියාව තියෙනවා ඉටු කර ගැනීම ස්තතියි වයිදර්ෂණය ජනතාවක සෞඛ්‍ය රක්ෂ කිීම ගැන වග යුතේ කවුරුද කියෙන මාත්‍රකාව ගැන කතාා රීමට පැමිණි සේලුම සම්පදදායකන් මේ වෙන කොට ඔුන්ගේ අදහස් දැක්කුවා ඔබට හැකියාවක් තිබෙනවා කිසිම් හෝ ප්‍රශ්නයක් ඔබ තියනොනතවත් ඉදිරිපත් කරන්න මේ විනාඩ විනාඩිය හෝ දෙක ඇතුළත ප්‍රශ්ිතරිපත්ර මගේ ප්‍රශ්නය මේ දැන් හරීයටම මේ කන්ස්ට්‍රක්ෂන් සයිටස් තියෙනවා විල්ඩිංස් වට පිටාව යුදෝෂණයක් සහන දුරට වවා සමහර වෙලාට ගෙවල් පුද්ගලික නිමාර්ස ගොඩනගීම සහරවෙලාට මල්තිස්ටෝරි ලොක විල්ඩිංක්ස් හදනකොට. ොරේ ඒවට පර්මිට් ද්‍ය අවසර පත් දීමේදී ඒ වායුදේෂණය ගැන සලකා බැලීමක් තියවාවදේ නීති තියවාදඒ වට පිටාව වායදූෂණය වෙනවාද කියලා මොනිචරින් එකක් තියනවද ඒ යම්කි සිදුරට උත්තරයක්මට දෙන්න පුළුවන් කියලා මොකද පලාත්පාලන අයත නොලින් තමයි ගොඩනගල්ලක් ඉඩි කරනවන අවසර ගතයුත්තේ ඒ අවසර දෙනකොට ගොඩනගිල්ල ඉදිකිරීම නිසා අවට ජනතාවට පිඩාවක් නොවෙන බවට අය වගකීමට බාරගත යුතුයි එතකොට ඒ ග लिए බලපත්‍රය ලබාදීම දී බොඩනැගල ඉදිගරීමේ දී ඉදිගරීම කයුතු ලෙ වෙන වාය දූෂණය විතරක්නවෙයි කම්පනය ශබ්දේ වගේ දවල් ලඩින් නතාව ආරක්ෂාරගැනීමට අදාලා කයුතු කළ යුතුයි එවැනි උල්ලගණයක් වෙනවාන ජනතාවට පොලිසිති පැමෙන්ලි කළ හැකිඒ වගේම පොලීසිේ ැඩිහඇත්වෙ ඒ වගේ ේවල් නවත්න්න පුුවන් උදාරණයක් දෙක අපේ වල්ලඟ තට්ටු මහල් නිවාසයක් හැදුව කොට අපිටම් ප්‍රසන්තම රෑ එ ශබ්ද දෂණය ඉතින්ඒ පොලිසියට කියලා අපි නවතන්න කටයුතු කලා දවල්ට තරක් වැඩ කරන්න ඒයයි පස්සේ ක ගවුණා මු ගොඩක් කලාවට ප්‍රශ්නතින මේක ඇත්තරම පොලිසිර් නවෙ අප කියියයුතුව තිබුණ පළත්පාලන ආයතනය තමන්ගේ ගොඩනැගිඩි බලපත්ත්‍රය ලබාදීමේදී ඒ අයි කියන්න තිබුණ මේක නාගරික ප්‍රදේශයක් නිසා දවල් කාලේ පමණක් කිරිකිරීම කරන්න කිය උදේ හයසිත හවසාහය වගේ වෙලාවක් දීලා මේම ඇත්තරම අපේ ආයතනික දුර්ුවලතාවයන් ඒතනක දුරතාවන් නිසාතම අපට විකල්පක්‍රමයන්ඔොන්නට සිත්තවේ. මේ ඇත්තරම නීතියෙන් අපිට කරන්න පුළුවන් කොන් දේසිී ඇටතේ එක නීතිය කොහෙද දියන්න කියලන්නහ නමුත් යම්පිසි අවසරයක් දෙනකොඩ. ඒ අවසරේදන ආයතනයට යම්පිසි දුරකට කොන්දේසි පැනවීම හැකි අලක් තියෙනවා ඒ ආයතනේ ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් සංවේ දීව කටයුතු කරනවාන දුරදක්නා නුවරෙන් කටයුතු කරනවාන මේ වොලක්වා ගන්න පුළුවන්. ඇතරම දැන් මේ මත්තමහම පදස් දල තිෙන අප තාම මේ පල මොට නෙට්ර්ක් තාම ශක්ති මත්නය ඉතින් අපි පුළුවන් තරන් මනට වායගුණත් පවය මනන උපකරන ජාලය ශක්තිමත් කරගෙන අපි තින්ට ආයතුවා අපි සාකට් චත්කර ඇතරමම කාල්ුල දාද පත්නත්ක එකොල්ල එකට එක ගයින්න අප අස්ථයින් පුළුවන්ගේ කරන්න විතාම අප නැටවක කොටක් ශක්තිමත් කර वा वस ऑफेसलले में ्रलांका वाइद्यसंगक में विसिन मेंहवन मादिसाकाच्चावे अध दवशनीवित मात्र काव अभी कताबा करला अवसानए मैं माध्य हमवनन මනි සම්පත්දායක ඉන්ට ශ්‍රීලංකා වෛද සංගමය වෙනුවෙන් සාහතික පත්‍රයක් පිරිනැමීම විශේෂන වයිද්‍ය පත්ම ගුණරත් මාත්ම අතිීින් දැන් සිද වෙනවා. පරිසරමාත්‍යංශය යෝචනය කරමින් එහි අධ්‍යක්ෂ වායු සම්පත් කළමනා කරන සහ ජාතික සෝ එකය සුගත් ධර්මකිීරති මහතා ස්තුති ඔබේ පැමණීම වෙනුවෙන් සහය වටින අදහස් තැක්වීම වෙනුවෙන්ඒ වගේම පරිසර නීතිය පිළබඳ නීතිඥ සහ පරිසර ක්‍රියාකාරිී ආචාරය ජගත් ගුණවර්දන මහන්තා නිරතුරුවම පරිසරය වෙනුවෙන් හඩක් නගන එතුමාටත් අප ශ්‍රී ලංකා අෛයිද සංගම වෙනුවෙන් බේහවිම ස්තුූතිවන්ත වෙනවා එඒගේම ශ්‍රජාාවරතන පපු විශවවිද්‍යලේ වෛද්‍ය විද්‍යාපිීට අතිකාචාරය සහ සායත්ික ප්‍රවේ රෝග පිළිබඳ වෛද්‍ය සජිත් එතිරි සිංහ මහතාට ශ්‍රී ලංකා වෛද සංගමී වෙනුවෙන් අප ස්තූතිය හොඳයිද මට පමණ ඔබ සල්ල දනට විශය මාධ්‍යවේද ඔබ සියලු දෙනට පි ්‍රී ලංකාක වෛද සංගම වුවෙන් ෙවවිීම තතුතිවන් වෙනවා සුබ දවසක් නිරෝගිමත්තානාගතය